පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානීය හෙළිදරව්ව අපට අමතක වගිය අපේ පරපුරේ ලේ උරුමේ සත්‍ය කතාව ආයුබෝවන් ආයුෂ බොහෝ වේවා කියලා ඔබ සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් ආදරයෙන් භක්තියෙන් පිළිගන්නවා සීත රාවණා වැඩසටහනට. අද බොහෝම සුවිශේෂ තිදෙනෙක් සහභාගී වෙලා ඉන්නවා වැඩසටහනට. මේ තිදෙනා අතුරින් එක අයෙක් බොහොම කාලෙකින් තමයි ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා අද වැඩසටහන ඉතාම සුවිශේෂී වැඩසටහනක් වෙනවාට කිසිම සැකයක් නැහැ. ඒ නිසා ඔබේ කුතුහලය තවදුරටත් වඩා වර්ධනය නොකරම මා හඳුන්වා දෙන්නම් අපේ ආරාධිතයන් අපේ සම්පත්දායකයින්. අපිට ශාල ආලෝකයක් වුණු බොහොම කාලාන්තරයක් තිස්සේ මේ වැඩසටහන වෙනුවෙන් බොහෝ දුරබැහැර ගෙවාගෙන එන එතුමන් පරිසර ගවේෂකෙක් ඉතිහාස ගවේෂකෙක් අපේ කම හෙළ අසුර අධිරාජ්‍ය යලි මේ වර්තමානයේ ගොඩනැගීමේ කාර්යෙහි පුරෝගාමී බවට පත්වෙච්ච කන්දට වෙලා කන්දේම කටයුතු කරන කන්දේගම මහත්මයා තිලක් කන්දේගම මහත්මයා අවශ්‍ය බොහෝ වේවා කියලා ඔබතුමා පිළිගන්නවා. ඒත් එක්කම ජ්‍යොතිෂ්‍යත් එක්ක බැඳුණු මේ රාවණ ඉතිහාසය බොහොම සුවිශේෂයි. ඒ වගේම මෙතුමන් අපේ වැඩසටහනත් එක්ක බැඳිලා ඉන්නේ බොහොම දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවේ ලෝකේ කොහේ තිබුණත් රාවණ වැඩසටහනක් ඒ වෙනුවෙන් අපිත් සමග අත්වල් බැඳගන්න ජ්‍යොතිෂ්‍ය විද්‍යා විභූෂණ ගුප්ත විද්‍යාචාර්ය ගුප්ත විද්‍යා ශිරෝමණි ජ්‍යොතිෂ්‍ය රත්න දේශමාන්‍ය ප්‍රවීණ ජ්‍යොතිර්වේදී එම් බණ්ඩාර මහත්මයා ආවශ්‍ය බොහෝ වේවා කියලා පිළිගන්නවා. දැන් ඔබ කල්පනා කරනවා ඇති මේ දෙපළම බොහොම නුදුරු වැඩසටහන්වලට සහභාගී වුණා. කවුද එහෙනම් කාලෙකින් මේ වැඩසටහනට සහභාගී නොවුණු අද සහභාගී වුණු කෙනා කියලා? ඇය මේ වැඩසටහන නරඹමින් ඉන්න අතරතුරේ දවසක ඇයට හිතෙනවා ඇගේ දැනුම් සම්භාරය මේ වැඩසටහන හා බෙදා හදා ගන්නට. නමුත් ජීවිතේ කාන්තාවකට ලැබිය හැකි උතුම්ම පදවිය මව් පදවිය ලැබීම නිසා ඇය කෙටි කාලීනව නිහඬතාවයකින් හිටියත් අද ඉතාම ගෞරවයෙන් අපි වැඩසටහනට පිළිගන්නවා. බොහෝ දෙනෙක් අසුමින් හිටියා කෝ ඇය කියලා නීතිඥ තාමරශී වික්‍රමනායක මහත්මිය ආයුෂ බොහෝ වේවා කියලා. හොඳයි, අපි හැමතිස්සෙම කතා කරනවා පවුලේ උරුමය, අපේ ගමේ උරුමය, අපේ රටේ උරුමය, ලෝකයේ මේ පෘථිවි තලයේ උරුමය. බොහෝ වෙලාවට උරුමයන් පිළිබඳව කතා කරනවා. එතකොට අපේ මේ මහ පොළවේ රාවණ ඉතිහාසයේ දක්වා දිවෙන අපේ උරුමය පිළිබඳවයි අද අපි කතා කරන්නේ. පහුගිය වැඩසටහනකදී අපි අපේ උරුමය පිළිබඳව කතා කරද්දී ඒ සඳහා ලැබුණු ප්‍රතිචාරයත් සමග ප්‍රේක්ෂකාගාරයේ ඉල්ලීමක් තියෙනවා කන්දේගම මැතිතුමනි. උරුමය පිළිබඳව කතා කරන්න කියලා. ඒ නිසා අපි උරුමය පිළිබඳව කතා කරමු. වර්තමානයේ ජීවත් වෙන ඔක්කොගෙම ඉල්ලන්නේ ඒ ඉල්ලීම තමන්ගේ වැඩකටු තුළින් නිදහස් වෙලා සමාජයට යමක් කරන්න පුළුවන් කොටසක් ඉන්නවනම් ඔවුන්ගෙන් මං ඉල්ලන්නේ උරුමය රකින්න කියලා, උරුමය රකින්න උදව් කරන්න කියලා. බොහෝ විට සියත රාවණ වැඩසටහනේදී මට හම් වෙන්නේ මං ඒ බලාපොරොත්තු වෙන කණ්ඩායම. උරුමය රකින්න කියලා කියන්නේ වෙනමවත් නෑ, රකින්න යන්නේ ඒ උරුමය අපිටයි තින්නේ. අනාගතය වලින් අපි රැක දෙන්න ඕනේ. මම මගේ ජීවිතේ මම හිතන්නේ මුල හරිය දින වාගේ මට මේක වැටහෙනකොට මම හෙව්වේ උරුමය අපේ උරු ඒ අපිට උරුමය තියෙන්නේ මොනවද කියලා ඒ ටික. නමුත් සමහර අය උරුමය කියලා යම් යම් දේවල් බදාගෙන ඒක උරුමය හැටියට දකිනවා. ඒ වෙනුවෙන් සම්මත්ව ඊට වැඩි ලොකු උරුමයක් තියෙනවා. ඇත්තටම මම කම්පාවට පත් වෙන තැන් තියෙනවා මේ ගමනේදී. කොහොමද මේවා අපි රැකගන්නේ? බොහෝ නීති රීතිත් හරස් වෙනවා අපි උරුමය ආරක්ෂා කරන්න කියලා. කැලේ ඇසේ තියෙන සමහර සෙල්ලිපි අද බලන්න යන්න පුළුවන්කමක් නැහැ. ඒ යන්න ඕනේ අනතුරු අතේ තියාගෙන. මොකද
නිදන් හොරු සහ ඒවට අරක් කරන් ඉන්න යම් යම් කණ්ඩායම් නිරන්තරයෙන් හොදිසියෙන් ඉන්නවා ඒ ප්‍රදේශ වලට හරි කවුරු හරි යනවා මොකද ඔවුන්ගේ හිතේ ඔවුන් රැකිය යුතු උරුමය තමයි ඒවා හැම කැලේ තියෙනකන් ඒවා බලන් දෙයක් නැතුව නවත්වගෙන ඉන්න එක එහෙනම් සමහරව වෙලා තොරතුරු හම්බෙනකොට මට බයයි යන්න ඒ එක්කම් පිටිපස්සෙන් පණවිඩයක් ගියොත් එහෙම ඔන්න නිදන් කරන්න යනවා මේ අහවල් පුද්දලා නැත්තම් නිදානක් කඩන්න යනවා කියලා අත්තරමුර ගන්න පුළුවන් එහෙනම් බොහෝ දේවල් අද කැලේ ඇසේ හැංගිලා මම සරල උදාහරණයක් කියන්නම් මම මුදුන් දුන්න අධ්‍යක්ෂ මලට නොයෙකුත් අද්භූත සිදුවීම් වලට මම මූණ දෙනවා ඒවා කියන්න කිව්වොත් මිනිස්සු විශ්වාස නොකරන ඒවා මම දකුත් කියලා ඇති මට හැදුණු රෝගයක් සනීප කිරීම සඳහා ජීවිතේ එක්වරක් දැකපු මිනිසෙක් මට උදව් කරු බව ඒ මිනිස්සයා අද වෙනකම් මට හම්බෙන්නේ නැති බව ඒ උරුමය මට රැකගන්න බැරුව ගියා ඒ වෙදකමත් එක්ක ඒ පුජ්‍යලයා නැති වෙලා ගියා සමාව දෙන්න පුළුවන් ද කියන එක මට මගේ හිතේම මට අහන්න වෙලා ඒකයි මම කියන්නේ මොකක් හරි දැක්කොත් ඒක රැකගන්න යන්න බයයි කොහෙන් හරි හරස් වෙයි කියලා එහම මෑත සිද්ධියක් කියන්නම් මේ සිද්ධිය අවසන් වෙන්නේ ඊයේ පෙරේදා දිගින් දිගටම වන්දර මහත්තයා මගේ දුරකථනයට එන පණිවිඩ තියෙනවා ඒ මම හම්බෙන්න අවස්ථාවක් දෙන්න කියලා බැලු බැල්මට නිකන් උම්මත්තක වාගේ ස්වරූපයක් තමයි ඒ ඇමතු මුල තියෙන්නේ නමුත් මට ඒ හඬ වැටහෙනවා ඉතින් සම්බන්ධීකරණ නිලධාරිනියගේ මේ අවස්ථාව ගන්න හදනකොට ඒගොල්ලෝ දෙන්නේ නැහැ සැකයි ක කණ්ඩායම මට කතා කළේ ඒගොල්ලන් ගාව තියෙන උරුමයක් මට පෙන්වන්න දෙන්න අවස්ථාව දෙන්න කියලා ඔවුන්ගේ උරුමයෙන් එන එක එතකොට ඒ පුජ්‍යල අඳුරන්නෙත් නැහැ මං නමුත් මම අවදාන මතේ තියාගෙන කිව්වා පෙරේ දෙන්න කියලා එනවා මංජුසාවකුත් එක්ක මේ මංජුසාව මගදී හම්බුරණ පොලිසියට හරි කාට හරි නිදාන කඩලා යනවා කියලා අනිවාර්යෙන්ම වුන් අතර මුට ගන්නවා එමුනා එන්න කියපු මමත් මංගපිතුණු සාකච්ඡාවේ ප්‍රශ්නයක් වෙනවා හැබැයි මම මගේ අර සවට කැමරාවක් පුජ්‍යලයක් ඔක්කොම තියලා තිබ්බේ අවශ්‍ය තොරතුරු අවශ්‍ය වෙලාවට මට ගන්න ඔවුන් ඇවිල්ලා මට දෙන මංජුසාව මම දැකලා තිබුණේ මීට ඉස්සර ලංකාවේදී නෙවෙයි ඒ තියෙන සටහන් මේ අපේ පෘථුවියේ සටහන් නෙවෙයි අපේ පෘථුවියේ එක තියෙනවා නම් තියෙනනේ දකුණු ඇමරිකාව වගේ තැනකද එතකොට ඒ සටහන් එකම දන්නවා මේක අපේ පෘථුවියට සම්බන්ධ නැති දෙයක් බව නෑ මේ මංගවට එන්නේ මේක මොකද්ද මට පෙන්වන්න දන්නේ කාගේද මේ නියමය කොතනද මං ඉන්නේ මේ හැම සිදුවීමක්ම එක ගෙහෙලා ওই මංජුසාව අතේ තිබිච්ච දෙයක් ඒගොල්ලන්ගේ අතේ තියෙනවා ඒක මගේ අතට දෙනකොටම මං දකුණු අතෙන් සාමාන්‍ය යමක් ගන්න කවුරු හරි නමුත් මගේ වම් අත ගියේ ඉස්සරහට මම හරි හොදිසියෙන් හැසිරෙන්නේ වම් අතේ ගිහිල්ලා ගියේ ඒ මට දුන්න වස්තුන් දෙකෙන් එකක් මට ගන්න බෑ දකුණු අතේ ඒක ගන්න තියෙන වම් අතෙන් බව තේ කොහෙන් හරි එන තීන්දුවකින් තමයි වම් අත ගියේ දකුණු අත අන්තික ඔව් ඒකම අනිත් එකට දකුණු අත මේ දෙක ගත්තාම අත් දෙකේ එකක් පිරිමි එකක් කාන්තාව බව බොහොම පැහැදිලි වස්තුන් දෙක මම හිතන්නේ මේ පෘථුවිය ඒ පාසානිය නෑ කළුම කළු පාසානයක් උපම නැගුණු බිත්තර බිත් තනිකරම බිත්තර දෙකක් බිත්තරයක ස්වරූපෙමයි මේ නෑ පස්සේ මම ඒගොල්ලන්ගෙන් අහනවා මොනවද ඔබ ඕගොල්ලන්ට හම්බෙච්ච තොරතුරු මේකේ අපේ පරම්පරාවෙන් පරම්පරාවෙන් දිගටම මාපේක දැන් මට මේක වටිනාකමක් නෑ මේකේ මේකේ මොකද්ද කරන්න කියලාත් මම දන්නේ නෑ මම මේ උරුමය ගැන කතා කරන්නේ මම දන්නවා මේකට පුළුවන්කම තියෙනවා කියලා ස්කෑන් කරන්න පුළුවන් මට මේ වගේ යමක් පුළුවන් බව අත්තක බැලීම සඳහා මගේ කකුලේ දැන් මාස 3-4 ගෙනලා පුංචි දෙහි ගෙඩියක් වගේ ගෙඩියක් මතුවෙන බලන එක රිදෙන්නෙත් නැහැ තල්ලු වෙන්නෙත් නැහැ එහෙමනම් මේක කැන්සර් එකක් වෙන්න ඕනේ එහෙමනම් මනින්නේ රිදෙන්නෙත් නැත්නම් එයාට මෙහාට පයින්වනම් කැන්සර් එකක් වෙන්න ඕනේ ඒක නම් හිතන්නවත් නැතුව මම එක තියෙනවා මට ප්‍රශ්නෙ නැහැ නේ කියලා මම ඔක තිබ්බා ඒක උඩින් ඔක්කොරම් පෙන්නන එක අත වෙන යන්න කියලා දැන් ඒක නැහැ අද නැහැ ඊයේ පෙර තිබ්බා තියාපු දවසේ ඉඳලම පෙර ඊයේ තිබ්බේ ඊයේ ඊයේ නැත්තම් පෙරේද මට මතකයි ඊයේ ඒක තිබ්බේ එතෙන්ලා පටන් ගත්තේ කහන්න ඇඟ කහනවා මෙහෙ ඔක්කොම මදුරු එක අවයි කහනවා ඊට පස්සේ දැන් නැහැ මං අහන්නේ මේක රැකගන්න මට බැරි වුණා එතන මෙතනින් ආවා මට ආයෙ හම්බෙන්නේ නැහැ ඒ පුජ්‍යල මට ආයෙ හම්බෙන්නේ නැහැ මම හොඳටම දන්නවා මේක මෙතෙන් දෙන එවනවා කවුරු හරි ඒ නියමෙට ඒක ආවා හරිද ඒක එහෙම වුණා ගියා හැබැයි පින්තූර මං අතේ තියෙනවා මුදේ පින්තූර ටික
පෙන්වන්න මම මැලි වෙන්නේ නැහැ. ඒක ජනතාවගේ උරුමයක්. කරුමෙට මේක රැකගන්න පුළුවන්කම නැහැ. බන්නර මහත්තයා මේක අපි කවුරු හරි අතේ තිබ්බත් අපිව සැක කරන විදිය නීතියක් මේ රටේ තියෙනවා. නීතිඥතුමිය ළඟ තියාගෙන කියන්නේ. එහෙම තැනකදී අපි මොකද්ද කරන්නේ? මේක ගියොත් කොතෙන්ද හරි නීතිය රකින්න තැනකට? ඒ කියන්නේ පොලිසියට හරි කොතෙන්ද හරි තියෙනවද සහතිකයක් අපිට? ඒකෙන් වැඩක් ගන්න පුළුවන් වෙයිද අපිට කියලා යන්නේ ගබඩා කරන සේප්පුවක් අස්සට හරි කොතෙන්ද හරි. ඒක සේප්පුවක් අස්සේ තියෙයි. මෙවැනි දේවල් හැබැයි මේ කාලය තුල මතුවෙනවා. මේ මහ පුදුමාකාර කාලයක්. අද මම එනකොට මගේ වාහනේ දෙන්දී මට දුරකථන ඇමතුමක් එන්නේ. සූර්ය වැවෙන් කට්ටියක් මං හම්බ වෙන්න ඕනිමයි කියලා. අපි ගොඩාක් වැඩ කරනවා. අපිට අපි තරුණොත් එක්කලා ඉන්නේ මෙහෙමයි වසවිස නැතිව මේ වවනවා. අපිට ඔබතුමා හම්බෙන්න ඕනේ. මං කෝ මට ඔතෙන් දෙන්න වෙලාවක් නැහැ වැඩ වැඩි. ඔබතුමා මං ඉන්න තැනට එන්න කියලා. කොහොද ඉන්නේ අපෝ මැලහැර ගෝ අපි ඉස්සර හිටපු තැනනේ. මං කෝ ඉස්සර? ඔව් ගියාත්ම අපි හිටපු තැන. මං කෝ එතන මාත් හිටියද? ඔව් ඔබතුමත් හිටිය එතන. දැන් මේවා උම්මත්තගයන්ගේ කතා කියලා අපිට විසි කරන්න පුළුවන්ද? මේ කතා කරන්නේ තරුණයෝ. වෙනස් වෙන තරුණයෝ. වෙනදා වෙන අවුරුදු වල ආදරවන්තයින්ගේ දිනේදී තරුණයෝ ගත කරන්නේ වෙනම දේවල් වෙන විදිහේ දේවල් මේ සැරේ ආදරවන්තයින්ගේ දිනේ ඔවුන් මාව හොයාගෙන ඉන්නේ වයස අවුරුදු 70ක් වෙච්ච මට ආදරය ගැන කතා කරන්න තියෙන්නේ සීමා සහිත වචන ටිකක් සීමා සහිත ඒතර ඔවුන් එන්නේ ඇයි වෙනස් වෙලා තරුණයෝ අමුණාසලගේ මාධ්‍යත් මේක පෙන්නුව මම දැක්කා වෙනස් වෙලා ඒ වෙනස් වෙන්නේ මොකද ඒ තරුණයන්ට සිද්ධ වෙලා තියෙනවා තමන්ගේ උරුමය තමන්ගේ උරුමය ආරක්ෂා කරන කණ්ඩායම් එක්ක වෙලා ඒ වෙනුවෙන් පෙනී හිටින්න. එඳ රාවණ උරුමය රාවණ කියන දැන් ගක් අය රාවණ කියලා එක චරිතය ඔස්සේ රාවණ හොයමින් දඟලනවා රාවණගේ දේ හැමදාම කියනවා. ඒකම රාවණ පාවිච්චි කරපු යානය හොයනවා. ඒ උරුමය ඒ දෙක හොයාගත්තොත් උරුමය හම්බුණා වෙනවා. හැබැයි ඒගොල්ලන්ට ඇත්ත ඉස්සරහ තියෙන අනිත් උරුමයන් ගැන කතා කරන්නවත් හිතෙන්නේ නැති එක පුදුමයක්. අපේ පුස්කොළ පොත් ටික අපේ උරුමයක්. ඒක එංගලන්තයට අරන් ගිහිල්ලා තියාගෙනකොට ඒ උරුමය වෙනුවෙන් කතා කරන්න කවුරුවත් දඟලන්නේ නැහැ මේ කණ්ඩායමේ. ඒ අපි දන්නවා රාහුල් හාමුදුරන්ගේ දේහය කියලා අපි 100%ක් විශ්වාස කරන දේහය. ගේන්න ඒ උරුමය වෙනුවෙන් කවුරුවත් කතා කරන්නේ නැහැ. මෑත කාලෙකදී එහෙම උරුමයකට පෙන්ඩේටි එක තමයි වැඩිනායකය විතරයි. එයා ගිහිල්ලා ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ පරපුරට අයිති ඒ ඔලුවක් ඒකට මේ මිනි ඔලුවක් ඒවල එයා අරගෙන ආඩම්බරෙන් බැස්සා. හරිද? නමුත් එහෙම තමයි මේ උරුමය වෙනුවෙන් පෙනී හිටනා ඉන්නේ. නමුත් ඒ අපි මම දැන් බුදුහාමුදුර සිද්ධාර්ථ බුදුහාමුදුර ඉපදෙනවා නෙවෙයි සිද්ධාර්ථ ඉපදෙන්නේ. ඉපදීම පිළිබඳව ප්‍රශ්නයක් කරන් ඒක දිගේ අරයි යන්න හදනවා මිනිසු කතන්දර. එක්තරා නාලිකාවක් මාත් එක්කලා හැතිරෙන්න මාව එතනට ගන්නම හදනවා මල්ලව්ව මොන කියවන්න. ඒක දන්න හින්දාම එන්නේ කියලා මම කතා කළා. මට වැඩක් මට අවශ්‍යේ උරුමයක් හැටියට තියෙනවා බුදුහාමුදුරන්ගේ ධර්මය. ඒක අපේ උරුමයක්. ඒක ලෝකවාසීන්ගේ උරුමයක්. එහෙනම් ඒ උරුමය රැකගන්න දඟලනවා මිසක අවශ්‍ය නැහැ කියලා ඉපදිච්ච තැන ඒ පාවිච්චි කරපු දේවල් ඒවා වෙන පැත්තක යන්න දෙන දෙයක්. ඒ හින්දා අපි හොයන්නේ මේ දවස්වල අපේ උරුමය කියන්නේ මහා ඥානය. ඒ රාවණ කියන අවසන් රාවණවරයා සුවිසේති රාවණවරේ. මම එහෙම කියන්නේ ඔහු ඍෂිවරයෙක් කියන තැන හුඟක් අය කිව්වට මට මගේ ගාව තියෙන ඔහු ඍෂිවරයෙක් නෙමෙයි. නමුත් ඔහුට තිබුණා ඍෂිවරුන් ඔවුන්ගේ ඥාතීන් වෙච්ච ඍෂිවරුන්ගෙන් ගෙනාපු උරුමය. ඒ උරුමය පාවිච්චි කරන්න පුළුවන් උනේ මේ භෞතික මේ පුජලයට තමයි. අනික අය ඒ අනික ඍෂිවරු එහෙම ඒ තව උරුමයන් දිනු කරමින් ගියා මිසක ඒවා පාවිච්චි කළේ නැහැ. පාවිච්චි කළා නම් පාවිච්චි කළොත් අවසන් රාවණවරයා. අන්නේ උරුමය වෙනුවෙන් තමයි පෙනී හිටින්නේ. ඒ උරුමේ තියෙන මේ ඒ දසවිධ ඥානයක් හදාරන්න උත්සාහ ගන්න ඒකට. ඒ සඳහා එකතු වෙන කණ්ඩායම තමයි මේක මේසකට අරගෙන සාකච්ඡා කරන්නේ. කොයි අපේ උරුමයන් කොයි කොයි පැතිවලින්ද අපි එළිය රැකගන්නේ? රැකගන්නේ කියන්නේ ඒවා ඉස්සරහට අරන් දාන්නේ. ඉස්සරහට අරන් දැම්මට පස්සේ රැකගන්න අය රැකගනි. ඒක තමයි නිර්වචන ගන්තින් මේ උරුමය පිළිබඳව. ඉතාම හොඳ ආරම්භයක් ලබා දෙමින් ඔබතුමා ඒ කියන කාරණාව තවදුරටත් මේ අපේ උරුමය රැක ගැනීමට මම කිව්වා දැන් ඔබතුමා අනාගත පරම්පරාව වෙනුවෙන් බොහෝ දේවල් කරනවා වර්තමානයේ. දැන් මෙච්චර කාලයකට කරපු දේවල් තවදුරටත් වඩා වර්ධනය කරමින් අපේ බණ්ඩාර මහත්මයාත් මම හිතනවා තව බොහෝ දේවල් අනාගත පරම්පරාව වෙනුවෙන් කරන්න සූදානමින් ඉන්නවා. අපි මේ උරුමය පිළිබඳවම කතා කරමු.
ඇත්තම දැන් අපිට අපේ කන්දගම් මහත්මයාගේ කතාවෙන්ම ගත්තොත් උරුමය කියලා කියන එක දැන් අපිට තියෙනවා අපි සාමාන්‍යයෙන් කවුරුත් දන දෙයක් තමයි පරම්පරාවේ අපි හවොත් ඉඩමක් භූමියක් කැහුවොත් නැත්නම් ගෙයක් කැහුවොත් අපි කියනවා මේ මට උරුමෙන් ලැබිච්ච දෙන්නේ මේ පිය පාර්ශවයේ හම්බෙච්ච උරුමය මව පාර්ශවයේ හම්බෙච්ච උරුමය දැන් වෙදකමත් එහෙමයි ජ්‍යොතිෂෙත් එහෙමයි විවිධ ශාස්ත්‍රයන් වල අපි කියනවා මේ උරුමෙන් හම්බෙච්ච දේ හැබැයි අපි කල යුත්තේ මේ උරුමය කියන එක කුටුම්බයන් විදියට නැත්නම් බහණ්ඩ විදියට නැත්නම් අපි කරන වස්තු බීජ විතරක් රකින්න එකද නැත්නම් ඒව සොයාගෙන ගිහලා ඒව තුල දේවල් විතරක් අපි දකින්න එකද උරුමය අපේ එහෙම නැත්නම් ඒ තුල සැඟවෙච්ච ගැඹුරු අර්ථය හොයාගෙන යන එකද කියන්නේ එවැනි උරුමයන් වලට සාධක වෙච්ච හේතු වෙච්ච කාරණා ටික හොයලා ඒ කාරණා සහ ඒ දැනුම සම්පින්දණය කරගත්ත ඒ උකහාගත්තේ අවබෝධය අපි අහපව මුහත් කළා ඒක නව යුගයට ගලපපලා මොකද ඇත්තටම සමහර දේවල් තියෙනවා අපි නව යුගයේ තාමත් එතන නැද්ද කියලා තිතන තැන් තියෙන ඕන තරම් නමුත් අපිට පුළුවන් නම් මේක නව යුගෙත් එක්ක ගලපපලා දෙයක් කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි උරුමේ සුරක්ෂා කරනවා කියන එකේ පළවෙනි අදිට ඉතින් මමත් ඇත්තටම දැන් බැලුවා දැන් අනු නමුත් ගොඩක් අය ඇත්තටම සියත නාලිකාවට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ අවස්ථාවයකට හේතුව තමයි මොකද මම ගොඩක් කරලා මමත් අර අනිත් අය වගේම දේවල් හොයමින් දකිමින් කියන්නේ මගේ අවබෝධයේ පිණිස නැත්තම් මම ආධ්‍යාත්මිකව හෝ නැත්තම් මේ සමාජය තුළ අපි කතා කරන මහා රාවණයන් එදා ඉඳලා ගෙනාපු ඒ මහා ඥානමය කෞශල්‍යයන් හොයමින් අධීක්ෂණය කරමින් පරීක්ෂණය කරමින් ඒවා දැනුම මගේ ජීවිතය ඒකාත්ම කරගන්න විතරණය කරේ ඒ අතරතුරේ තමයි සියත ආරාධනාවක් තුළ මේ ඇවිල්ලා අපි දැනුම හරි එළියට දාන්නේ තොර මේකෙන් ඒක විතරක් සෑහීමට පත් වෙලා තිබුණේ නැහැ. නමුත් ප්‍රශ්නේ තිබුණේ අපිට ඒකට මාවතක් තිබුණේ නැහැ. හැබැයි සියත බලපු බොහෝ පිරිස් අර අන්දගම් මහතර වගේ අපිව බල කරා තල්ලු කරනවා මේ වෙලාවේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේක ජනයා අතර බෙදාගෙන මේක ඒ අයත් ඒකත් මේ අපි යන ගමනේම සහචරය කරගන්න කියලා. ඒ කියන්නේ දැන් මේ වැලන්ටයින් ඩේට් දිනයක නැත්නම් පෙම්වතුන්ගේ දිනයකදී ඒක රාශිය වෙන්න ඕනේ උද්‍යානයක නැත්නම් වෙනත් තැන්වල විවිධ වූ ආශාවන්නේ මිනිසුන්ට තියෙන්නේ. ඒතර එහෙම තියෙන යුගයක මේ කැලේක ගිහිල්ලා නැත්නම් මේක අමුතු දර්ශනයක් තියෙන නැත්නම් අපිට විඳින්න තියෙන පරිසරය විතරක් විඳින්න ආදරය කරන්න පරිසරයට ආදරය කරන්න පුරුදු කරපියකම ලොකු පරිවර්තනයක්. ඉතින් ඒක ඇත්තම තිලක් ගන්ධේ මහත්තයාට ස්තුතිවන්ත වෙන්න ඕනේ මොකද මිනිස්සුන් එතන යොමු කිරීම. ඉතින් දැන් ඒක නිසානේ මිනිස්සුන්ගේ හැඟීම් ඇති වෙන්නේ. ඒ තුලින් තමයි අපේ උරුමය රකින්න පුළුවන්. කියන්නේ අපේ උරුමය තමයි මේ ගහකොළ සිතා සිව්පාව මේ එකත් අපේ උරුමය කොටසක් තමයි. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඒ උත්සාහය සාර්ථකයි. ඉතින් ඇත්තටම ඊට පස්සේ මේ මිනිස්සුන්ගේ තියෙන සංකල්ප ආකල්ප අපිට දැනෙන්න ගත්තන් පස්සේ මාවත් කන්දගම් මහත්තයා වෙච්ච පරිහාසයම වෙමින් පවතිනවා මේ වෙනකොට මිනිස්සු ඉල්ලනවා. ඔබතුමා හැමදාම කතා කරනවා ආධ්‍යාත්මිකව කතා කරනවා රාවණයන් අඳුන ගන්න නම් ඔබ ආධ්‍යාත්මිකව වර්ධනය කරගන්න කියනවා ඔබේ ඥානීය වර්ධනය කරගන්න කියනවා දැක්ම හදා ගන්න කියනවා ඊළඟට තෙවනිය අවබෝධ කරගන්න කියනවා විවිධ කාරණා ගැන කියනවා ඉතින් අපිට පුළුවන් නම් ඒකට අපිටත් ඒක අවස්ථාවක් හදලා දෙන්න අපිටත් ඕතන්නක් හදලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා ඉතින් ඒ නිසා මමත් හිතුවා එවැනි ගමනක් යන්න කියලා ඊපස්සේ දැන් මේ වෙනකොට ඒකට අවශ්‍ය කරන මූලික පහසුකම් සැකසෙමින් වැඩ කරමින් ආරම්භ වෙමින් පවතිනවා ඉතින් ඒක ඉදිරියේ ඔබට දකින්න පුළුවන් මම හිතනවා ඔබ හැමටත් සුවිශේෂී තැනක් වෙයි මම හිතනවා මම දකිනවා මම ගොඩක් බැලුවා ලංකාවේ එහෙම තැනක් නැහැ සහ එහෙම එවැනි මෙහෙම ආශ්‍රම තියෙනවා ඊළඟට භාවනා වැඩසටහන් කරනවා භාවනා කරනවා හැබැයි මේක වෙනම එකක් මේක මම ගොඩක් කලාර බලාපොරොත්තු වෙන්නේ අපේ මහා රාවණයන්ගේ සිව්සට කලාව මේ රට තුල නැවත ස්ථාපනය කරන්න අවශ්‍ය කරන ජවය ඇති පිරිසක් විඥාණය ඇති පිරිසක් කොටු වෙච්ච සමාජයක මේ කොටුව කඩලා මේ බැම්ම කඩලා පවුර කඩලා වෙනස් විදියට දකින්න පුළුවන් චින්තනමය හැකියාවක් ඇති අන්න අපේ උරුමය රකින්න පුළුවන් පිරිසක් බිහි කරන්න පුළුවන් තෝතැන්න ඒකදී අපිට පුළුවන්කම තියෙනවා උන් නම් ඇවිල්ලා නේවාසිකව ඉන්න පුළුවන් එහෙම නැත්නම් දවසේ ඇවිල්ලා ඉන්න පුළුවන් මාසිකව ඉන්න පුළුවන් ඒ ඕන විදියට අපිට සැලසුම් ගන්න පුළුවන් හැබැයි ඒකේ විශේෂත්වය රාවණයන්ගේ සියලු තාක්ෂණ මේකට යොදා ගන්නවා රාවණයන් මේ වෙනකන් යොදාගත්ත හැම තාක්ෂණයක්ම යොදාගෙන තමයි මේ පුදබිම හදන්නේ. ඒ කියන්නේ ගොඩනැගිලි වුණත් හැදෙන්නේ ඔව් ඒ ආකාරයෙන්. මොකද හේතුව පිරමීඩ් එක තුල ද මම මසංක මම මේක ප්‍රැක්ටිස් කරලා තියෙනවා. පිරමීඩයක් ඔබටත් පුළුවන් පිරමීඩයක් හදාන්න අන්තර්ජාලයට ගියාම මේ රාමරසෙමත් මේ නම් ඔය හොයයි සැහැන්න. මොකද අපිට තියෙනවා මේ ඔකේ තියෙනවා රික්තකයන් හදා ගන්න පුළුවන් මෙෂර්මන්ට් එකක්. නැත්තම් ඒ ටික අරගෙන
ඔබ හදාගන්න ඔබට නිකන් මේ මේක කාඩ්බෝඩ් වලින්නොත් පුළුවන් නැත්නම් අපිට කම්බි අරගෙන කම්බි වලනොත් පුළුවන් තඹ කම්බියක් අරගෙන හැමත් පුළුවන් අරගෙන පුළුවන් නම් හරි කෙනෙකුට කියලා ඒ පිරමිඩ් එකේ ඔබට ඉඳගත්තම භාවනා කරන්න පුළුවන් ඉඳගත්තම ආසනයක තියලා ඔබේ හිසට ඒ අවශ්‍ය කරන උස ප්‍රමාණය හරියට හදාගෙන ඔබ භාවනා කරලා බලන්න ඔබට ඔබේ මනසට කොයි තරම් වෙනසක් වෙනවද ඔබට ආධ්‍යාත්මිකව ධානාගත වෙන්න පුළුවන් පහසුකම කොච්චරද කියලා ඒ වගේම විවිධ දේවල් අපිට ඕකත් එක්ක හුමාරු කරලා බලන්න පුළුවන් ඔබ අන්තර්ජාලය දැන් ඕන තරම් ඒවට පහසුකම් තියෙනවා ඔබට හොයා ගන්න පුළුවන් ඉතින් එවෙනියු ආකාර කුටි තමයි නිර්මාණය කරන්නේ ඒතරේ කුටි වල තමයි ඔබ ඔබේ 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 ඔබට හම්බෙන්නේ ඔබ ජීවත් වෙන්න ඕනේ ඔබ මෙඩිටේෂන් එකකට අපි වෙනම තැනක් හදනවා ඒතරේ ඒ සියලු දේවල් එක්ක ඔබේ මනස තමයි අවදි කරන්නේ ඊට අමතරව අපි මගේ ඇත්තටම ලොකු ආසාවක් තියෙනවා මේ අපේ ඒ මතක් කරලා කමන්නේ නැහැ මේලා අපේ කස්තුරාත්‍ය යුද මහත්තයා හරහා එතුමාවත් සම්බන්ධ කරගෙන මේකට අපේ ඉපැරණි හෙළ මේ මේ වෛද්‍ය ශාස්ත්‍රයේ තිබුණු බෙහෙත් ඔරු සම්බන්ධව බෙහෙත් ඔරු බෙහෙත් ක්‍රමවේද ඒ ඉපැරණි ක්‍රමවේද ටික අපිට සංරක්ෂණය කරන්න ඕනේ. අපි මේවා කොච්චර නම් කතා කරත් සහ මේවා අනිත් අයට මේ දැනුම් බෙදා දෙන්න නැතුව අපිට මේ මොන තරම් කතා කර දැන් දැන් තිලකන්දම කියන වගේ මහත්මයෙක් ගෙනල්ලා අපිට වැඩමුළුවක් කරන්න පුළුවන්. මොකද එතුමාගේ දෙන දැනුම මේ ඇත්තම මේ මරුණන් පස්සේ අපරාධ කියලා වැඩක් නැහැ. මේ ඉන්න ඇද්දි මේ ටික ඇදලා ගන්න ඕනි. මිස්ක ඉස්මටික මිරකලා ගන්න ඕනි. යා කියන්නේත් එකනේ ගන්න නැති එකනේ ප්‍රශ්නේ. ඒ නිසා මේ අයගේ ගන්න ඕනි. දැන් තාමරසි මාත්මිය වසරක්ට ආසන්න කාලයක් නැතුව ඉලා හිටියා අපිට අතුරුදහන් වෙලා හිටියා. හැබැයි ඒ මව්පදවිය උදෙසා. නමුත් ඇයටත් තිබුණා මේක දැන් දැන් බෑ ළමයි ඉන්නවා මේක කියලා අතාරින්න පුළුවන්. ඇයි මේ මේකට මහන්සි වෙන්නේ? ඒ තියෙන ඇඟේ තියෙන අර අපේ ලේවුරුමේ කා කියන ලේවුරුමේ මේ ලේවුරුමේ වෙනුවෙන් තමයි මේ හැමෝම උත්සාහ ගන්නේ ඔබව පොළඹවන්නේ ඔබට අදහසක් දෙන්නේ ඔබව යොමු කරන්නේ අතරම සියත මේ කරන මහා ව්‍යායාමයේ ප්‍රතිඵලයක් මේක. ඒ කියන්නේ තමන් ආපු දේ ඉවර කරන්න ඉවර කරන්න බෑ. මොකද හැම මිනිස්සෙක්ම මේ ලෝකෙට බිහි වෙන්නේ හේතුවක් ඇතුව. ඒ ආපු කාරණාව ඉටු කරන්න ඕනේ. එතකොට මේ අපි හැමදෙනාම ඇවිල්ලා තින්නේ ඒ කාරණාව ඉටු කරන්න. ඉතින් ඒකට ඒ කාරණාව ඉටු කරන්න තනියම බෑ. ඔබ අවශ්‍යයි. ඒ නිසා ඔබට අර කන්දගම් මහත්තයා කිව්වේ මේක මේ මට නෙමෙයි ඔබ හැමෝම එකතු වෙන්න පුළුවන් නම් මේ කට්ටියට එකතු වෙන්න පුළුවන් නම් ඔබේ උරුමය ලේ උරුමය මේක විද්‍යාතිකයන් විනාශ කරනකම් හෝ නැත්නම් අපි වෙනත් ජාතීන් විනාශ කරනකම් හෝ බලන් ඉන්නවාද නැත්නම් ගොඩනැගිලි ටිකක් රැක ගන්නවාද අන්නේ මෙතන යන්න ඕනේ මේ ගොඩනැගිලි රැකකට වැඩක් නැහැ ඒ දැනුම නැත්නම් ඒ සම්ප්‍රේෂණය වෙන්නේ නැත්නම් මේ විඥානයේ සම්ප්‍රේෂණය වෙන්නේ නැත්නම් ඒ තිබිච්ච තාක්ෂණයන් අපි අතර නැත්නම් අපිට තාමත් අපි මේ ඉන්නේ මේ අපි හිතන් ඉන්නේ දිනුනුයි කියලා හිතන් ඉන්නේ යෝගයේ පරිහානියේ තැන නම් ඉන්නේ මේ රට දිනු කරන්න වෙන්නේ නැහැ මේ රට ගොඩනගන්න වෙන්නේ නැහැ ඒ නිසා ඔබට පුළුවන් මේ තරුණ අයට හැබැයි ඇත්තටම අසංක දැන් ගොඩ ලොකු විශාල පිරිසක් ඉන්න විජා මේ විදේශ රටවල ඉන්න ගොඩක් අයට ලොකු කැක්කමක් තියෙනවා මම මේ කියන්නේ ಜಾති අපේ රටේ විශේෂ අයට එක නැහැ කියන එක නෙමෙයි මම අදහස් කරන්නේ නමුත් ඒ අයට වෙනස තේරෙනවානේ දැන් මව් රටේ ඉන්නකොට දැන් අපි කියන්නේ අර නිතර දකින කුකුලගේ කර්මලේ සුදුයි කියලා ඒ වගේ අපි මේ භූමිය තුළ වැසෙනකොට අපි මේකේ භූමිය වගේ මේ භූමියේ තියෙන මහා පෝෂණ ශක්තිය ගැන අපිට කිසිම අවබෝධයක් නැහැ අපි මේක කරගහනවා ගොඩක් අය කියන්නේ අපි මේක දාලා මේ මේක නම් වැඩක් නැහැ මේ රට වැඩක් නැහැ අපිට ඕස්ට්‍රේලියාව තමයි හොඳ අපි නවසීලන්තය තමයි හොඳ අපිට ඉතාලිය තමයි හොඳ නරකයි කියනවා නෙමෙයි අනිත් රටවලුත් හොඳයි නමුත් ප්‍රශ්නේ තියෙන අපිට මේක දැනෙන්නේ නැහැ හැබැයි ඒ විදේශගත වෙලා ඉන්න අයට දැනෙනවා අපේ උරුමය කනබොන කෑම බීම ඉඳලා ජීවිතේ ජීවිත රටාව දක්වා මේ කොවිඩ් කියන වසංගතයත් එක්කත් ඒගොල්ලන් ගොඩක් දේවල් තේරුම් ගන්න තියෙන නිසා මම කියන්නේ ඔබට මේක අවස්ථාවක් මම හිතන්නේ මේ 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 ඇති වුණු සියලු සංසිද්ධීන් ඔක්කොම ඔබව පරීක්ෂා කරනවා ඔබව යොමු කරනවා ඔබේ උරුමය රකින්න කියලා ඒ නිසා මේ ඔබේ උරුමය රකින්න තිබිච්ච අවස්ථාව ගිලිය ගන්න එපා ඒ නිසා මම ඇතුළු මේ හැමෝම උත්සාහ ගන්නේ ඔබට යමක් දීලා ඔබවත් එතනට පොළඹවලා ඔබත් එක්කයි මොකද තනියම මේ වැඩේ කරන්න බෑ අපි කොච්චර කතා කරත් දැන් පෞගේ කාලේ සමහරක් මම දැක්කා අපේ YouTube එකේ සමහරක් අපිට කමෙන්ට්ස් වල අපි ඒවත් කියවනවානේ බයිනවා මේ මේ මේක වෙන පැත්තකට යනවා නැත්තම් ඕවන මේ කතා කරන්න ඕනේ රාවණගේ දේවල් පෙන්වන්න ඕනේ හරි කොච්චර පෙන්නුවත් මොනතරම් දේවල් අපි පෙන්නුවත් අපිට වැඩක් වෙන්නේ නැහැ අපි ඒකට යොමු වෙන්නේ නැත්තම් ඒක තුළ ක්‍රියාකාරී නැත්තම් ක්‍රියාකාරී කරවන්න තමයි ඔබ අපි මේ උත්සාහ ගන්න තම පැහැදිලි මේක ප්‍රායෝගිකව කොහොමද කරන්න කියන කාරණාව වෙනුවෙන් අත්වැල් බැඳගන්න මේ කටයුතු සාර්ථක කරගන්න ඔබට මට අපි හැමෝටම එකතු වෙන්න පුළුවන් දැන් කාලෙකින් ඇහිච්ච නැති කටහඬ අවදි කරන්න අවස්ථාව උදා කරනවා මේ අපේ උරුමයන් බොහෝ දේවල් තියෙනවා ඔබ ගවේෂණය කරපු ඔබ මේ වැඩසටහනට එන්න බැරි වෙච්ච කෙටි කාලය තුළ වුණත් තවත් බොහෝ පොතපත කියවන්න ඇති
දැන් අපේ උරුමය ගැන කතා කරොත් ඉතාමත් වැදගත් වෙනවා අතීතයේ පටන් ඉතාමත් විශ්මිත දැනුම් සම්භාරයකට හිමිකම් කියපු ජාතියක් තමයි මේ හෙළයන් කියන්නේ. ඉතින් ඒ විශ්මිත දැනුම් සම්භාරය අපේ ඉපැරණි පොත්පත් පුස්කොළ පොත්වල තමයි අඩංගු වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඇත්තටම මේ පැරණි පොත්පත් සංරක්ෂණය කිරීම සහ එය අපේ අනාගත පරපුරට දායාද කිරීම සඳහා අපි යම්කිසි වැඩපිළිවෙලක් සකස් කරන්නට ඕනේ. ඉතින් මම ආද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ඒ වගේම ඉතාමත් වටිනා කෘතියක් පිළිබඳව ඔබ අහලා තියෙනවද මේ කවිය? සුරරද සමන් සමගින් සුරංගන එවර පැහැනද මදාරා පරසතු මල් පතර කැරපුද වඳින රැඳි මුනි සිරි පා තඹර සකිසඳ පෙනේ සමනොල ගල නැගෙනහිර षड्भाषा परमेश्वर तोटगमी श्री राहुल हिमियान सलधीनी संदेशे समनल कंद वर्णना करन्ने एविधियट सुमन समन दिव्यराजया प्रमुख दिव्यांगनावान मदारा परसतु मलीन पुद देन समनल समनल गिरिय गेन इतिन ए अपि सिंहल भाषावें ए समनल कूटे वर्णना करला रचना करपु सलधीनी संदेशे मे संदेश काव्य कियन्ने अपे इतिहासे गत्तोत् साहित्य इतिहासे इतामत् वटिना उरुमयक् विधियट अपिट मे कृति गेन कथा करद्दी संधान करन्न पुलुवन පාලි පද්ද ග්‍රන්ථයක් විදිහට මේ සමනල ගිරිය පිළිබඳ ඉතාමත් අලංකාර වර්ණනාවක් දක්වන කෘතියක් විදිහට අපිට සමන්ත කූට වර්ණනාව හඳුන්වන හැකියාවක් තියෙනවා. ඔය දඹදෙණි යුගයේ හිටපු වේදේහ හිමියන් විසින් ඔය පලාබත්ගල පතිරාජ ආරාමයේ වැඩවාසය කරපු වේදේහ හිමියන් ඔය රසවාහිනිය සඳලකුණ වගේ කෘති රචනා කරපු උන්වහන්සේ තමයි පාලි පද්ද ග්‍රන්ථයක් විදිහට මේ සමන්ත කූට වර්ණනා කියන කෘතිය රචනා කළේ. දැන් අපි ශ්‍රීපාදස්ථානය ගැන ගත්තොත් ශ්‍රීපාදස්ථානය අපේ ජාතික උරුමයක් විදිහට අපිට සලකන්න හැකියාවක් තියෙනවා. සහ මේ ශ්‍රීපාදස්ථානයේ ආශ්‍රිතව අපි ගවේෂණය නොකරපු බොහෝ දේවල් සැඟවිලා තියෙනවා අදට. ඉතින් අපි ගත්තොත් දැන් මේ කෘතිය ගැන ගත්තොත් ඔබට මේ කෘතිය කියවලා බලන්න පුළුවන්. මේකේ සම්පූර්ණ පාලියෙන් රචනා කරලා තියෙන ගාථා 796ක් තියෙනවා. කතෘ නාම සඳහන් ගාථා 6ක් මේක ඇතුළත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ওই බුද්ධ චරිතයේ බුදුරජාන් වහන්සේ ඉපදීම, බුදු වීම, සත්සතිය ගත කිරීම වගේ බුද්ධ චරිතයට අදාළ සිදුවීම් වගේම අපේ හෙළ ඉතිහාසයේ අඩංගු බොහෝ කරුණු අපිට මේ කෘතිය තුලින් උකහා ගන්න හැකියාවක් තියෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් අතීතයේ අපේ ලංකාව හඳුනලා දීලා තියෙන රත්නදීපය. ලංකාව තුල තිබුණු හිටපු අතීත ජන කොටස්, යක්ක නාග දේව ජන කොටස් පිළිබඳව මෙහි ඉතාමත් වැදගත් කරුණු රාශියක් අඩංගු කරලා තියෙනවා. දැන් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ අපේ යක්ක ජන කොටස සමග පැවැත්වූ සම්බන්ධතාවය, එකල හිටපු යකුන්ගේ නාම ස්ථාන නාම මේ සියලුම දේ මේ කෘතිය සඳහන් වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ලංකා ලෝකාභිදාන හරි කණ්ඩක යක්ක දාය කියන වචනේ. ඉන්පස්සේ ස්ථාන නාම පිළිබඳව අපි කතා කරොත් එහි දක්වලා තියෙනවා උදුම්බරේ සුමනකූටේ, ඉන්පස්සේ ගත්තොත් මාරගිරි මිස්සක අරිට්ට නාමේ ආදී වශයෙන් මේ අතීතයේ යකුන් ජීවත් වුණු ස්ථාන. දැන් ඇත්තටම මේවා අපේ උරුමයන් ලෙස අපි සංරක්ෂණය කරන්න ඕනේ. අරිට්ට නාමේ මෙහි අරිට්ට හැටියට හඳුන්වන්නේ අරිට්ට පබ්බත හැටියට අපි හඳුන්වන රිටිගල. එහෙම නැත්නම් අපේ වර්ග පූර්ණිකාවේ කියන රකුන්ගිර. මේ සියලුම දේවල් අපේ උරුමයන් සහ මේවා තියෙන පරිසර පද්ධතියන් කතරම් අපි ආරක්ෂා කළ යුතුද? ඉන්පස්සේ අපි ගත්තොත් ඔය මාරගිරි හැටියට හඳුන්වන මොණරාගල දිස්ත්‍රික්කයේ තියෙන මරගල කන්ද. එහි බෙහෙත් පැලෑටි කොපමණ ප්‍රමාණයක් තියෙනවද? ඊට පස්සේ අපි ගත්තොත් දිඹුලාගල උදුම්බරයේ හැටියට හඳුන්වන දිඹුලාගල. මේ සියලුම ප්‍රදේශ අතීතයේ යකුන් ජීවත් වුණු ප්‍රදේශ. මේ කෘතියෙන් ඔබට මේ පිළිබඳව තොරතුරු රසක් ලබා ගන්නට හැකියාවක් තියෙනවා. ඔය බුදුරජාණන් වහන්සේ මහා නාග වනයේට වැඩම කරලා එතනදී යකුන්ට ධර්ම දේශනා කරන අවස්ථාවේදී අපේ දේව ජන කොටස නියෝජනය කරමින් සුමන සමන් දිව්‍යරාජයා එතනට ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේකෙන් පූජා කරන්න අපිට පුද පූජා පවත්වන්න යමක් කිල්ලොහම බුදුරජාණන් වහන්සේ කේශ ධාතුන් වහන්සේ නමක් ලබා දුන්නා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේලාගේ ධාතුන් අපේ ලංකාව තුළ තමයි බොහෝ තැන්පත් කරලා තියෙන්නේ. ඉතින් ඔය සුමන සමන් දිව්‍යරාජයා මහියංගන ස්තූපය, ඔබට දැන් ඔය ඡායාරූපයේ පේන මහියංගන ස්තූපය පළමුවෙන්ම ඉදි කරන බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලෙදි. ඉතින් මේ සියලුම දේවල් අපේ උරුමයන් විදිහට තමයි අපිට සලකන්න ඕනේ. ඉතින් පසු කාලයකදී ඕක සරබු ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේගේ ග්‍රීවා ධාතුව තැන්පත් කළ, ඊට පස්සේ චූලාභය රජු, ඉන් පස්සේ දුටුගැමුණු වගේ රජවරු ඕක 64 රියනක් දක්වා ඔය මහියංගන ස්තූපය ඉදිකිරීම කරනවා. ඉන් පස්සේ අපි ගත්තොත් ඔය නාග ජන කොටස හිටපු ප්‍රදේශ වර්ධමාන පර්වතය, ඉන් පස්සේ නාග දිවයින, ඉන් අනතුරුව කැලණිය ආදී ප්‍රදේශ, ඊට පස්සේ චූලෝදර මහෝදර මණියක්කිත වගේ නාරජවරු පිළිබඳ විස්තර. ඉතින් මේ වගේ අතීතයේ ලංකාව හිටපු විවිධ ජන කොටස් පිළිබඳ විස්තර අඩංගු කළ තියෙනවා. සහ ඔය අපි දන්නේ මණියක්කිත නාරජවරු කියලා එකපාරක් තමයි බුදුරජාණන් වහන්සේට එන්න කියලා වඩින්න කියලා ආරාධනා කරේ කියලා මේ කෘතිය කියන දෙවනි වතාවටත් සැවැත්නුවර ජේතවනාරාමයට ගිහිල්ලා ලංකාවට වඩින්න කියලා ආරාධනා, මේ කැලණියට වඩින්න කියලා ආරාධනා කරා කියලා. සහ ඔය ජේතවනාරාමයේ විස්තර කරනකොට කියලා තිනවා
කුවේරගේ ආලක මන්දාව වගේ කලංකාරව තිබුණා කියලා. ඒ කියන්නේ දඹදෙණි යුගයේ හිටපු මේ වේදේ හාමුදුරන්ටත් මේ රාම රාවණ කතා ප්‍රවෘත්තිය පිළිබඳ අවබෝධයක් තිබිලා තියෙනවා මේ කුවේර සහ ආලක මන්දාවේ කතාන්තරය මේකට ඇතුළත් කිරීමට. ඒ වගේම තමයි දේව ජන කොටස ගැන විස්තර කරලා තියෙනවා සහ පරිසරය පිළිබඳ ඉතාමත් අපූර්ව විචිත්‍ර වර්ණනා මේකේ දක්වලා තියෙනවා මේ ශ්‍රීපාද ස්ථානයේ අවට. එහි තිබෙන වෘක්ෂලතා, එහි තියෙන සත්ව කොට්ටාෂ, එහි ජීවත් වුණු පක්ෂීන් ඒ අවට පරිසරය ඉතාමත් විචිත්‍රවත්ව වර්ණනා කරලා තියෙනවා. දැන් අද ඔබ ශ්‍රීපාද ස්ථානයට ගියොත් අපි ජාති කුරුමයක් විදිහට හඳුන්වන ඒ අවට පරිසර පද්ධතිය ගැන ඔබේ අවධානය යොමු කරන්න ඕනේ. පොලිතින් වගේ නොදිරෙන ද්‍රව්‍ය, ඒ වගේ පරිසරය අපිරිසිදු කරන ද්‍රව්‍ය, ඒ වගේ දේවල් භාවිතා කරන්න නැතුව ඒ පරිසර පද්ධතීන් වලට ආදරය කරලා ඒවා ආරක්ෂා කරගෙන අපේ මතුපරපුරට ඒ සියලුම දේවල් දායාද කරන්න ඕනේ කියන එක තමයි කියන්නට ඕනේ. ඉතින් මේ කෘතිය ඔබ අනිවාර්යයෙන්ම කියවිය යුතු කෘතියක් සහ ඔබේ දරුවන්ට ඔබ කියවෙන්න ලබා දිය යුතු කෘතියක් හැටියට මම කියන්න කැමතියි. සිරිපා වන්දනා සමය ආරම්භ වෙලා තෙන හිඳ තාමරශ්‍රී මහත්මිය කියපු කාරණාව ඉතා වැදගත් වෙනවා. මොකද අප සිතත් කිලිටි නොකර පරිසරයත් කිලිටි නොකොට අපේ සිත බොහොම සැපවන්ත කරගන්න, සිත යහපත් කරගන්න මේ සිතුවිලි වලින් අපේ කාලාන්තරය තිස්ස විශ්වාස කරනවා පිවිතුරු සිතකින් ශ්‍රී සිරිපා කරුණාවේ දෙන්න ඕනි කියලා. එහෙමනම් පරිසරයේ පිරිසුදු බවත් පිවිතුරු බවත් රකින්න අනිත් අය වෙනුවෙන් අනාගත පරම්පරාව වෙනුවෙන් අපි යනවා විරාමයකට. විරාමයෙන් පසුව තවත් බොහෝ දේ කතා කරමු. වසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අපේ මානීය හෙළිදරව්ව අමතක වගේ අපේ පරපුරේ ලේ උරුමේ සත්‍ය කතාව රාවණ. විශේෂයෙන්ම සියත රාවණ වැඩසටහන, වැඩසටහන් 150කටත් වැඩිය වැඩසටහන් ප්‍රමාණයක් කරගෙන යන්නට අපිට මේ ඉඩහසර හදලා දීපු වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ගෞරව සභාපති ප්‍රශාන්ත කාර්යපරම මහත්මා විතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම මෙහි ජ්‍යෙෂ්ඨ උපදේශකතුමන් ප්‍රියන්ත කාර්යපරව මහත්මාවත් ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. මෙවැනි වැඩසටහනක් නිර්මාණය කරමින් මේ ඉතිහාසය පිළිබඳව තියෙන දැඩි ලෙංගතුකම, මෙයින් කිසිදු මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ ආයතනයට, ආයතනයට බලාපොරොත්තු වෙන්නේ එකම දේ අනාගත පරපුර වෙනුවෙන් යමක් කිරීමයි. ඒ ඉතාම උදාර පරමාර්ථයෙන් මේ කටයුතු කරන්නේ. අපේ නිෂ්පාදකතුමා බොහොම දීර්ඝ කාලයක් මේ මාධ්‍ය ලෝකේ වැඩ කරන සජීව බාලසූරිය මහත්මයා ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. සියලුම අංශ ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕනේ. හැම අංශයක්ම සමබරව පවත්වාගෙන යන්නට ඕනේ මෙවැනි වැඩසටහනක් සාර්ථක කරගන්න. ඒකට විශේෂයෙන්ම අලවි අංශය වෙන්න පුළුවන්, ආරක්ෂක අංශය වෙන්න පුළුවන්, මෙහි අනෙකුත් සංග්‍රහ කටයුතු කරන අය, මේ සියලු දෙනා ඉංජිනේරු අංශය, කැමරා අංශය, මේ සියලු දෙනා එකට, ඒක රාශි වෙලා ගිනුම් අංශය, මේ සියලු දෙනාම අපිට ඒ අයගේ දායකත්වය ලබා දෙනවා. එහෙමනම් ප්‍රේක්ෂකාගාරයේ ඉන්න ඔබ අපිට ඔබ සුවිශේෂ දායකත්වයක් ලබා දෙනවා. මේ වැඩසටහන මේ තරම් සාර්ථකව කරගෙන යන්නට තමන් දන්න කියන අයට මේ වැඩසටහන නරඹන්න කියන පණිවිඩය රැගෙන යනවා. අපි මේ වෙනුවෙන් කිසිම ප්‍රවර්ධන කටයුත්තක් කරන්නේ නැහැ. ඒ නිසා ඔබටත් බොහොමස්ම ස්තුතිවන්ත වෙනවා. අපි දැන් අපේ දෙවන වටය ආරම්භ කරනවා. මේ දෙවන වටයේදී බොහොම විවෘතව සාකච්ඡා කරන්න පුළුවන් කමක් තියෙනවා. දැන් ඔබතුමා පරිසර ගවේෂකයෙක් නිසා අපි ඉතිහාසය ගැනම විතරක් කතා කරන ගමන් ඉතිහාසයයි පරිසරයයි කියන්නේ මං හිතන්නේ දෙක කඩලා වෙන් කරන්න බෑ. අර මේ මේ පණුකරඳ ගහ අපිටම ආවේණික එකක් එක පණුකරඳ කිව්වට කවුරුත් දන්නේ නැහැ. වැඩිපුරම දන්නේ මේ මොකක් කිව්වහම ඕඩියා සිලනිකස්. මේ දවස්වල මුළු රටම කතා කරනවා මේක අපේ උරුමයට සම්බන්ධයි. උරුමය කියන එක ගත්තාම අපි හිතන්නේ මේ ගල්, එතන තන ගොඩනැගිලි, මේව තමයි අපේ උරුමය. එතකොට අපි ගත්තාම අපේ රට මැද තියෙන ගොඩනැගිල්ලක් අපි කවුරුත් කියනවා මේ නාවුල නාලන්දාවේ ගෙඩිගේ මේ හතරස්, ඒකේ තියෙන හතරස් වර්ගාධිකාරද ප්‍රමාණය තමයි උරුමය කියලා කියනවා. කියන්නේ ඕකට රැකගන්න මුරකාරෝ දාලා පැත්ත යන්න එපා. ඔය විදිහ තමයි ඕක රැකගන්න ගන්න. ඕක අස්සේ රැඟ වෙච්ච කතාව
ඒක පිළිබඳව අධ්‍යයනය කරන්න කවුරුවත් යනවාද මොකද්ද මේ කතන්දරේ ඒ කියන්නේ අස්පර්ශ උරුමය tangible intangible මේ ටික හොයාගන්නේ 1800 ගණන් වල පින්තූරයක් මං අතේ තියෙනවා ඔය මේ ගොඩනැගිල්ල පිළිබඳව අහසයි පොළොවයි වාගේ මේ 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 ඒක එහෙනම් මේක රැකගන්න අපේ උරුමයක් නෙමෙයි අපේ නැති වෙච්ච රුපියල් 100 ලොකු රුපියල් 100 ලංකාවේ කොහේ හරි මේ සතේ 100 ලංකාවේ කොහේ හරි තියෙනවද ඒවත් උරුමයන් එතකොට අපේ තිබුණු රජ කාලේ තිබුණු 100 ඒව අපේ උරුමයන් කොහෙවත් රැකගන්නවද එකක් හම්බුනාම ඒ තියෙන ලෝම වටිනාකම වරන් උක උණු කරලා මොකක් හරි හදනවද දැනුම නැතිකම හිඳයි තියෙන්නේ ඒ තැන තමයි ගහ වැටෙන්නේ ලංකාවේ නැති වුණොත් ඒ නැති වෙච්ච වස්තුව ඒ සමහරලා ලංකාවේ තියෙන කීපයක් නැති වුණොත් ඒක මුළු සෞරග්‍රහ මණ්ඩලෙම නැහැ සෞරග්‍රහ මණ්ඩලෙ විතරක් නෙමෙයි අපේ මුළු චක්‍රාවාටෙම නැහැ ඒක ඒ තරම් ඈතට මේක යනවා අපිට හම්බ වෙනවා බන්දුල පෙටියා කියලා මාළු විශේෂයක් අපේ පරිසර වේදින්ට ඒ මාළු විශේෂයේ 200 ගානක් වගේ සංඛ්‍යාවක් තමයි හිටියේ ගල පිට මඩ නැති වෙමි යන මොහොතේ මෙයා හඳුන ගන්නවා එතකොට මෙයා හඳුනගත්තට පස්සේ මේ ප්‍රමාණය නැති වෙන නිසා බොහොම කෙටි කාලයයි තිබ්බේ එහෙම වුණොත් මුළු චක්‍රාවාටෙම බන්දුල පෙටියා නැහැ බන්දුල කියන නමින් නම් කරපු ඒ පෙටියා නැහැ උත්සාහ ගන්නවා අපි බොහෝ කට්ටිය මමත් කීපතරම් මේ ගමට යනවා විනාශ වෙන්න ගියේ රසායනික නිසා මෙයා ඉන්නේ පොඩි මඩ වගුරු වල වෙන මඩ වගුරු වලට ගිහින් දාලා මෙයා හදන්න හැදුවත් බෑ බෝ කරන්න බෑ පුළුවන් ඔතන විතරමයි අපි ගම දැනුවත් කරලා මිනිස්සු දැනුවත් කරලා ගමේ කට්ටියගේ සහයෝගය අරගෙන දැන් ඉන්නවා බන්දුල පෙතියෝ 10 ගණන් ආඩම්බරයි රකගන්න පුළුවන් නේ අපේ උරුමයක් අපේ પરම්පරා උරුමයක් ලෝකේ වශයෙන් ගත්තොත් ලෝක උරුමයක් ඒක ලෝක උරුමයක් එහෙම ලෝක උරුම නම් කරන්නේ ඒ ඔය විනාශයේ නවත්තන්න පුළුවන් විදියට ඒකට නවත්තන්නයි ලෝක උරුම දැන් මම ඉන්න ඇලහැර තියෙන වේල ලෝක උරුමයක් එතන ඇලහරපු වේල ලෝක උරුමයක් ඒවා අද කාලේ කරන්න පුළුවන් ඒවා නෙවෙයි ඒ වගේ තමයි ගස්ුත් එහෙම ගස් වඳ වෙලා ගිහින් අන්තිම ගහ හම්බෙනවා ඔයාලා රතුදත්ත පොත කියලා පොතට ඇතුල් කරනවා එක්ක නැති වුණා එක්ක නැති වෙමින් පවතිනවා. එහෙම එක ගහක් තමයි අපි අඳුර තිබුණු කළු කැඳ ගහ. කළු කැඳ ගස් එකයි තිබේ. ඒක තිබුණේ පෙරදින උද්භිත විද්‍යා උද්‍යානයේ අස්සේ. බය වෙලා හිටියා මේක මෙතන නැති වෙයි කියලා. නමුත් ලොකු උත්සාහකින් කළු කැඳ බව කරගන්න පුළුවන් වුණා. එහෙම තවත් දැන් කියවෙන ගහක් තියෙනවා. ඒ තමයි කළුනික ගහ. කළුනික ගහ ගැන ජනප්‍රවාදයක් තියෙනවා. කලුනික වගේ හොයාගන්න අමාරුයි කියනවා හරිද මෙහෙම ගහ ගස් දැන් ඒක නැති වෙලා ඉතින් රතුදත්ත පොතේ නමුත් දේශීය ශාක නාමාවලියේ තියෙනවා මේක ශ්‍රී ලංකාවේ මේ ශාකයක් හැටියට නම් කරලා එහෙම නම් කරපු ගහ තමයි අනිත් ගහ ක්ලෝඩියා සිල්නිකස් කියන ගහ මේක ඇත්තටම ගමේ මිනිස්සුගේ පණු කරද ගහ කියලා කොහොමද මේ ගහ දැන් මේ අධිවේගී මාර්ගය නිසා නැති වෙලා යන ගහක් හැටියට මතු වෙලා තියෙනවා. ඉතින් ඔහොම සිද්ධියක් දැක්ක ගමන්ම මිනිස්සු කලබල වෙනවා. දැන් කලබල වෙලා කෑ ගහනවා. තම තමන් පුළුවන් තැන් වලින් මේක බේර ගන්න උත්සාහ ගන්නවා. ස්වාමීන් වහන්සේලා මේක සාසනයට පූජා කරනවා. මේක ඒ උන්වහන්සේලාට කරන්න පුළුවන් දේ. මාධ්‍යවේදීන් තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවා. ඒගොල්ලන්ට කරන්න පුළුවන්. ඒගොල්ලන්ට කරන්න පුළුවන් දේ. පරිසරවේදී පරිසරය පිළිබඳව නීතියේ හදාරන නීතිඥ මහතුන් මේ පිළිබඳව අදහස් දක්වනවා. මේවයි උරුමය මේ උරුමය රැකගන්න නමුත් දකින්නවා සමහර නිලධාරීන් ගිහිල්ලා වෙන වෙන කතන්දර කරන්න ගිහිල්ලා බැනලා පන්නන මිස ඔය ටයිපොල්ලක් ගලවලා යන්න කියලා මං බලාගෙන ඇයි මිනිසුන්ගේ වේගය මේ පිට කරන්නේ ඉතින් එතන මිනිස්සු කියනවා පොඩි නැම්මක් දාලා ඔය නැම්මෙන් ඔතනින් ඔකත් බේරලා දෙකම බේර ගන්න පුළුවන් කියන කතන්දරේ කියන එක මේ අර මහදැන මුත්තා ඔළුවයි එළුවගේ ඔළුවයි මුට්ටියයි මේ බේර ගත්තා වගේ නෙවෙයි ඒක කරන්න පුළුවන් වැඩක් එතකොට ඒක කරන්න කල යුතු අය මේ වෙලාවේ සාකච්ඡා කළ යුතු අය බෙල්ල කැපුවා වගේ වෙන්නේ මහදැන මුත්තගේ වැඩේ වෙන්නේ ගහ කපලා පාරක් ගහ කපලා දැම්මොත් නැත්තම් මිනිස්සු කියනවා මේක අරන් ගිහිල්ලා ඔකට සිංහලෙන්ද බන්ද තේරෙන භාෂාවෙන් කියන්නේ රූට් බෝල් කරලා තේරෙන භාෂාවනේ ඔක නැතු ඒකට සිංහල භාෂාවේ වෙන වචන නැහැ එතකොට මේ රූට් බෝල් කරලා මේක අරගෙන යන්න කට්ටිය ප්ලෑන් කරලා කොහොමද සාහිතිකයක් තියෙන්නේ එහෙම අරන් ගිහිල්ලා මේක ජීවත් කරන්න පුළුවන් කියලා මාර්ජි ශාක එහෙම කරන්න බෑ එහෙම වෙන්න පුළුවන් මම මවිතයට පත් වෙන මේ උරුමයන් ගැන ශාක ප්‍රජාවේ මේ උරුමයන් ගැන අපිට ලොකු තැකීමක් නැති එක ගැන
රටක් ඒ රටේ ඉපදීම පිළිබඳව සමාජලට මට කනගාටු වෙන්න සිද්ධ වෙනවා. මොකද ලෝකයේ මිනිස්සු නම් කරලා බෙර ගන්න ඕනේ කියන ශාකමේ ඒවා ඒ ගැන කවුරු කතා කරන්නේ නැහැ. මම පෙරදිනේ මල්වත්ත අධ්‍යයනය කරන්න යනම හැමදාමත් ඉස්සර ඉරිදට 7:10 කරෝරැල්ලෙන් පිටත් වෙන බස් එක රත්නපුර බලංගොඩ ඉඳලා එන. ওই බස් එක ගිහිල්ලා ඒ බස් එක 1:55 අදිනවා. අහපව් නුවරින් බලංගොඩට යන. ওই බස් එකේ ගිහිල්ලා අහපව් මම එන්නේ ඔය පෙරදිනේ වත්ත මේ මල්වත්ත ඇසේ තියෙන ගස් ටික අධ්‍යයනය කරන්න. මේක රටේම මිනිස්සු දැනගන්න ඕනේ කාරණාවක් තියෙනවා. මේ ගස් නම් කරලා තියෙන පාට හතරකින් රතු පාට කහ පාට කොළ පාට සහ රතු පාට කහ පාට කොළ පාට සහ කළු පාට. කළු පාට ගස් ඕන තරම් තියෙනවා. කළු ලේබල් වලින් සඳහන් කරලා තියෙනවා. ඒවා ලෝකෙ කොහෙත් තියෙනවා. ඒක දේශීය ශාක නෙවෙයි. දේශීය ශාක නෙවෙයි. කොළ පාටින් සටහන් කරපු ගස් තියෙනවා. ඒවා දේ සම්මාන හම්බෙච්ච ඒවා. ඒ කියන්නේ සම්මාන පුරව ඇසේ භාවය හම්බෙච්ච ඒවා. කොළ පාට ලේබල් එක තියෙනවා. කහපාට ලේබලෙන් තියෙන විෂ සහිත ශාක කහපාට කුරුන්තිය ප්‍රවේශමෙන් පරිහරණය කරන්න ඕන. වැදගත්ම වර්ණයේ රතු. රතු පාට වර්ණයෙන් සටහන් කරපු ගහක් තියෙනවා නම් ඒ අපේ උරුමයක්. අන්න උරුමේ තියෙන එතන. ඒ උරුමය දේශීය ශාක. එහෙනම් වල්දෙල් ගහ රතු පාට ලේබල් එක. වල්දෙල් බැදිදෙල් කියන එක ඒක අපේ උරුමයක්. එනම් පවතින රජය සහ ගමේ ඉන්න මිනි රටේ ඉන්න මිනිස්සු වල්දෙල් ගහට සලකන්න ඕනේ ආරස්සා කළ යුතු ශාකයක් කියලා. වැඩි හරියක් මේ රටේ තිබිච්ච විශාල වල්දෙල් ශාක ගොඩක් වහලවල් වල. ඔව්. ඒ සැක ගන්න ඕනේ ශාකයක් ඇටියෙත් එහෙම තියෙන්නේ. හොර ගහත් එහෙමයි. දේශීයේ රැකගත යුතු ශාකයක් අපේ එක. කළු කැඳ ගහත් රතු ලේබල් තියෙන්නේ. මම මගේ පුදුමේ තාල වර්ගයේ කියන්නේ මම එතෙන්දි තව කතාවක් කියලා තියෙන්න ඕනේ. මේ ශාක නා දියුණු ශාක නාමාවලියක් තිබුණේ ශ්‍රී ලංකාවට. ඒක ඒ ශාක නාමාවලිය අපේ උරුමයක්. අද ඒ ශාක නාමාවලිය ගැන කවුරුවක් කතා කරන්නේම නැහැ. අපේ ශාකවල කුල තිබුණා. වර්ග තිබුණා. ඒව එකක්ව කතා කරන්නේ. ජම්බීර කුලය. ළමයෙක්ගෙන් ඇහුවොත් ඉස්කෝලේ යන ළමයෙක්ගෙන් ජම්බීර කුලයට අයිති ශාකයක් නම් කරන්න කියලා දන්නේ නැහැ. එතකොට නාග කේසරි. ඒ කුලය. ඒ වගේ කවුරුවක්වත් දන්නේ නැහැ. ඊට පස්සේ මදුක කුලය. දන්නේ තාල වර්ගය දන්නේ. අපි ඉස්කෝලේ යන කාලේ ඔයවා යන්තම් යන්තම් සාකච්ඡා කළා. පස්සේ වෙනකොට ලීනියස් කියන පුජ්‍යලයට මෙහෙන් ඉඳලා යවනවා අපේ මේ අධිරාජ්‍යවාදී මේ රට පාලනය කරන කාලේ හිටපු වෛද්‍යවරේ මෙහි තියෙන ශාක වර්ග. එයා ඒක හඳුරලා නම් කරලා ලීනියස් කියලා කෙළවරෙන් ගහනවා. හැබැයි ඒ අපේ ශාක එක දෙයක් ඔප්පු කරන්න පුළුවන් ශාකයක් තියෙනවා. දෙයක් තියෙනවා. ශ්‍රී ලංකාවේ ශාක ද්විනාමකරණයක් තියෙනවා. ඇයි ද්විනාමකරණයක් කොහොමද ආවේ? ඒ උරුමය ගැන හොයනකොට ශාකයකට ඉදිරිපත් කරන්න පුළුවන් ඒක. අපි ගස් ඔක්කොම හඳුන්වන්නේ අපි ප්‍රයෝජනට ගන්න හෝ එහි තියෙන විශේෂත්වයක් එක්කලා. වල්ල පට්ට. නාව පට්ට. දිය මුගුණ. දිය හිඟුරු. මේ විදිහට කෑල්ලක් දාලා ද්විනාමකරණයක් තිබුණේ ශ්‍රී ලංකාවේ ශාකවල. ඒවා ඔක්කොම යවල. හැබැයි ඒගොල්ලෝ අහුවෙච්ච තැන් තියෙනවා. එහෙම නෙමෙයි කියලා කියන්න බැරි තැන්. මදුක කියන කුලය තමයි මීගහට ඉංග්‍රීසියෙන් කියන්නේ. වෙන වචන කෙවලන කියාගන්න බැරුව ගියා. ඒක මදුක ෆැමිලි නේම් එක. ඒ කියන්නේ මදු කියන්නේ මී. හරිද? මෙවැනි දේවල් හොයන්න දැන් මේක තමයි උරුමය. මේ උරුමය හොයන්න කට්ටිය පච් කරන්න ඕන. මොන පච් කිරිලක්ද? දේශීය අපේ ජාතියේ වෘක්ෂය නම් කරනකොට ඒ කණ්ඩායම ASCII හිටියේ නැහැ. ඒ දැනුම තියෙන එක්කෙනෙක්. ඒ ඉඳන් නම් කරන්නේ මෙසුවා ෆෙඩයා නාගසාරියම් කියන ගහ. අනික සියලුම පැති වලින් ඒ තේරීම සාධාරණයි. නමුත් මෙසුවා ෆෙරයා නාගසාරියම් කියන එක පස්සේ අහුවෙනවා. නාගසාරියම් කිව්වොත් අහුවේ මේ වැඩේ අවුල් වෙනවා. එහෙනම් නාගසාරියම් බෑ. මෙසුවා ෆෙරයා. එහෙමයි නම් කරන්නේ. නාගසාරියම් කිය නාගසාරියම් කිව්වොත් නාගකේසර කුලය කියවෙනවා. එහෙම වුණොත් ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය ඔප්පු වෙනවා. හැබැයි ඒක පෙරදෙන මල්වත්ත ASCII තියෙන්නේ කළු ලේබල්. ශ්‍රී ලංකාවට ආවේනික නෑ ඒක. ශ්‍රී ලංකාවට ආවේනික නාගහත් දිනනවා. ඇයි ඒක දැක්ක නැත්තේ? ඇයි මේ කණ්ඩායම ඒක දැකන? ඒ නා මලමයි. ඒ කොළේමයි. හැබැයි ඒ කොළේ දිගයි.
මෙසුවා සිලනිකස් ඒගොල්ලන්ගේ භාෂාවෙන් කිව්වොත් මෙසුවා සිලනිකස් කියන නාගා නම් කරන්නේ නැතුව ඇයි මෙසුවා ෆෙරයා නාග සරියම් නම් කළේ අපිට වැරදිලා ජාතියට වැරදිලා මම නිවැරදි කරන්න ඕන ඇත්තන් තියෙනවා ඒගොල්ලන්ට නිවැරදි කරන්න බාර දෙන්න කිව්තරයි මට කරන්න තියෙන්නේ ඒකම නිර්මාණලයකට උනේ නිර්මාණලයකට අපි කෑ ගහව මේක නෙමෙයි නිර්මාණල් කියලා වෝටර් ලිලි කියලා ඉංග්‍රීසියෙන් වෝටර් එක ලිලි නම් අලයක් තියෙන්න ඕනේ අලයක් තියෙන මානෙල් ගහ තෙල් ඕලු ඒක තෙල් ඕලු ගහ ඒක නෙමෙයි නම් වෙන්නේ වෙන එක මේවා මේ අපේ උරුමය තමයි බොද වෙන්නේ ඒකයි මම කිව්වේ අපේ උරුමය දඬු මොනර අපේ උරුමයක් එඳා ගුවන් අපේ ශ්‍රී ලංකා එයාලයින් කියලා දැන් කියන අපේ ගුවන් සමාගම හදනකොට ඒ මහත්තයාගේ නමයි සියල්ල මම දන්නවා ඒ પરම්පරාවම දන්නවා ඒ පින්තූරය අඳපු එක නම් ඒ පින්තූරය අඳින එක නම් දෙනවා සාකච්ඡාවක් ඒක සාකච්ඡාව කියනවා මේකට ලාංජන යඳනකොට මට මතුනේ අපේ රාවණගේ තිබුණු ගුවන් යානය එහෙනම් මොනර තෝරගන්නේ ඒකට ඔහු කිව්වා එහෙම කියලා කිව්වා අපේ උරුමේ තෙරුවන් තියෙනවා ඒ හින්දා තමයි ඔළුවට පිහට දුන්න දැම්මේ අපේ පන්සිල් තියෙන අය තමයි පෙද පහ දැම්මේ කියලා අද දියබරියෙක් අද ඒ මොනර නැහැ මේ ගුවන් යානේ අද ඉන්නේ දියබරියෙක් මම මේ උරුමයන් ගැන කතා කරනවා නම් මේ පාලකයන් සියල්ලන්ටම කියන්නේ මේවට වගකීම් උතු අයට මම කියන්නේ උරුමය වෙනුවෙන් පෙනී හිටින්න ඒවක් ගවේෂණය කිරීමෙන් පෙනී හිටින්න එඳා මේ එතකොට මම කියන්නාවේ තාල වර්ගයේ ගස් පෙරදිනේ මල්වතර ගිහිල්ලා මම බලනවා අපේ උරුමේ තියෙන තාල වර්ගයේ ගස් මොනවද අපේ උරුමේ තියෙන ගස් දෙකයි ඒ ලේන තලි ගහයි රන්දෝතුළු ගහයි දන්නවද ළමෙක් මේ රටේ දන්නවද මං අහන්නේ අපි ලේන තරි පැත්තකින් දාමු ලේන තරි ගහන ඉඳලා ලේන තරි කිව්වා කියලා පැත්තකට දාමු ඉදුණු ගෙඩි ලේන නොකන්නේ අපි රන්දෝතුළු ගහගමු රන්දෝතුළු ගහට විතරයි අර හවුඩල්ල දෙකක් තියෙන හවුඩල්ල කියන්නේ පලාවර්ණ දෙකක් තියෙන මල ආවරණ කරන පලාවර්ණ දෙකක් තියෙන රන්දෝතුළු ගහ ඕකේ මල දම් පාටයි ඒ දම් පාට මල පළවෙනි ආවරණේ අයින් කරලා දෙවෙනි ආවරණත් එක්කලා අරන්ගෙන් ඉදි කටු පානට ගිහිල්ලා එතනදී තමයි ඔක නිරාවරණ කරලා එතනලා තමයි මේක දොහොත් තියාගෙන ගිහිල්ලා ශ්‍රී පාදයට පූජා කරන්නේ නොක්ස් කියනවා එක්තරා මලක් තියෙනවා කියලා පුවක් මලකට සමාන මලක් ඒක තමයි පුදිය උත්තන්න පුදන්නේ ඒ කියන්නේ පිළිගන්නන්නේ කියලා මට මතකයි යටියන්තොටයි නාවල පිටිය එකහුව කරනවා පාලමකින් පැලම් පිටියේදී ඒ ආසන දෙකක් එකතු කරනවා පාලමක් දාලා ඒක ඒ පාලමේ විවෘත කරන වෙලාවේ ආචාර්ය එන්.එම්. පෙරේරාට මිනිස්සු අරගෙන ආවේ දෝතුළු මලක් මගේ ඇහැට දැකපු මම කියන්නේ ඔව් මන්ත්‍රීවරයා ආසනේ වෙලාවේ ඒ තරම් පිදිවුතු ගහක් දෝතුළු මල පිළිබඳව ජනප්‍රවාදයේ තියෙන කතාව හරි ලස්සනයි පිරිමි ආත්මයක් ලබන්න ඕනේ බුදු වෙන්න නම් ඒක ඇත්තක් තියෙනවා කාන්තාවට බුද්ධියක් නැහැ කියන එක නෙමෙයි කියන්නේ බුදු වෙන්න බැරි සංසාරයට ඇලෙන ප්‍රමාණය වැඩි මානව වර්ගයාගේ පැවැත්ම සඳහා අපි දැකපු නීතිඥතුමිය නෙමෙයි අද ඉන්නේ අද ඊට වැඩි ඇලිච්චි සංසාරයට ඇලිච්චි නීතිඥවරියක් ඒ ඒක තමයි මේ කන් බුදු වෙන්න බැරි එහෙනම් පිරිමියාත්මයක් ලබන්න ඕනේ පිරිමියාත්මයක් ලබන්න අපි දන්නවා පත්තිනිමෙන්නේ පිරිමියාත්මයක් ලබන්න ඉදිකඩු තුඩක් උඩ ඉඳගෙන භාවනා කරන්න අපි කිරියම්මල දාන දෙන්නේ පිරිමියාත්මය ලබන්න පින් දෙන්න ඕනවට ඒක තමයි කිරියම්මල දානේදී අපි කරන දේ එතකොට පිරිමියාත්මයක් ලබන්න යම්කිසි කාන්තාවකට අවශ්‍ය නම් ජනප්‍රවාදයේ තියෙන කතාව එයා දෝතුළු මලක් හොයාගන්න ඕන දෝතුළු මලක් එයා ගිහින් කඩා ගන්න ඕනේ. එහෙනම් පිරිමියාත්මයක් ලබන සුදුකම් තියෙනවා ගාකට නැගලා කඩා ගන්න පුළුවන්. ඊට පස්සේ ගිහින් සමන්ගේ ස්වාමියාට මේක පුද කරලා කියන්න මට පිරිමියාත්මයක් ලබා ගන්න වරන් දෙන්න. මේක රතුලේ අපේ රතුලේබල් ගහක්. ජාතික උරුමයක්. එහෙනම් රන්දෝතුළු ගහක් කොතන හරි තියෙනවා නම් ඒක උදින් විදුලි රැහැනක් ගියොත් ඒක දැක්කොත් කවුරු හරි මේ රටේ මිනිස්සු ඉන්නවා නම් ඒකට විරුද්ධ වෙන්න. රන්දෝතුළු ගහේ අවසානේ මේක ගැන දන්න අය නැහැ ඔය කපන්නේ නැයි ඔක කපලා දානවා විදුලි රැහන අයින් කරන්න උතේ රන්දෝතුළු ගහ බේරන්න ඒක තමයි මම දන්නේ ඔබතුමිය මේක අධ්‍යයනය කරන්න මේ නැත්නම් අපේ මලියන්තරි ගස්සුණත් ඒ කාලේ නම් අපේ වතු වල ඕන තරම් තිබුණා දැන් දකින්නවත් නැහැ මේක අධ්‍යයනය කරන ජගත් මහත්තයා විතරක් මේක බාර දෙන්නේ නැතුව අපි දන්නවා දින දින ජගත් මහත්තයා පරිසරය ගැන කතා කරන මගේ මිත්‍ර නීතිඥවරයා එතුමා උදකලා කරන්නේ නැතුව ඔබතුමිලත් මේකට බහින්න කියන එක කියන්නේ මේ අපේ උරුමය වෙනුවෙන් මිත්‍ර මේ කතන්දරේ එන්න කරඳ ගහ කරඳ ගස් කී වර්ග කීපයක් මේ රටේ මිනිස්සු අඳුරගෙන තියෙනවා ඔය නැති වෙලා යන කරඳ ගහ
අනික් කරඳ ගහ මගුල් කරඳ ගහ මගුල් කරඳ ගහ කියලා කියන්නේ මේ කරඳ ගහේ දළු කරඳ ගහ පණුවන්ට විසයි අසූ කුලයක පණුවක් මැරෙන්න කියලා කරඳ ගස් ටික කපලා කුඹරට දාන ගොවි මහතුරු මේ රටේ ඉන්නේ අසූ කුලයක පණුව අයින් වෙන්න පන්නේ කුලේ හරකෙක කකුලේ තුවාලයක් හදලා පණුව ගහපුවාම කරඳ ගහේ පොත්තක් කරන් කොටලා මිරිකලා තුවාලට දාපුවම පණුව මැරලා එළියට එන බව මම දන්නවා දැකලා තියෙනවා පණුව අමාරුව ළමින්ට සාමාන්‍ය දෙයක් හැදෙන එක කිරි පණුව අමාරුව කියන එක අම්මලා කරඳ දළු තමයි උවිලා දෙන්නේ මේ අමාරුව නැති කරන්න අයිගුන්ටක ජනකොට්ටාසේ දවස් 7 එක තැනක ඉන්නේ පණුව ගහනවා කියලා කෑමේ හැබැයි මඟුලක් වුණොත් තව ගලවන්නේ තව සූමානයක් කූඩාර මෙතන තියන්න ඕනේ එහෙමනම් වුන් කූඩාරම ගහන්නේ කරඳ ගහක් යට එවැනි කරඳ පවුලක තමයි ක්ලෝඩියා සීලනිකස් කියන කරඳ ගහ අහගෙන ඉන්නවා නම් මෙතන දේශපාලඥයෝ වුන්ටයි බලය තියෙන්නේ තීන්දුව ගැනීමේ බලය තියෙන නිලධාරීන්ට නෙමෙයි පාර වෙන්කර වෙනස් කරනවද එතන තියෙනවද කරඳ ගහ කපා දානවද නැත්තම් පාර නවත්වනවා කියලා තීන්දුව ගැනීමේ අයිතිය තියෙන දේශපාලඥයෙක් මේක හරිද වුන්ට අහගෙන ඉන්නවා නම් හිතන්න වෙයි අපේ උරුමය ගැන අද අපි කතා කරලේ ඔය අපේ උරුමයක් පහෝගේ දවසක නොසිතූ මොහොතක ආපු ඇමතුමක් එක්ක පුද්ගලයෙක් කෙනා මාව හම්බ වෙන්න ඔහු අරගෙන එනවා මේ පැලයක් ප්‍රාණ ජීව පැලයක් ඔහු කියනවා මට ඕනේ කරනවා කන්දිකම මහත්තයා ගාව ගිහිල්ලා ටික දවසක් වැඩ කරලා එතුමාගේ වැඩවලට සහාය දෙන්න කියලා මේ නොහිතන කිසි දවසක හමු වෙච්ච නැති මිනිස්සු මේ මේ මිනිස්සුන්ට ප්‍රාණය ලැබුණේ කොහොමද මේ මිනිස්සුන්ට ප්‍රාණය ලැබුණේ මේ රාවණ වැඩසටහනත් එක්ක ප්‍රාණ ජීව ශාකයේ උදේට රැයට හවසට දවල්ට දැක්කාම එයා කතා කරනවා එයා අපිට මේ මේ සංඥානිකුත් කරනවා අපි ඒ ලං වෙනකොට එයා ක්‍රියාත්මක වෙනවා මේක හරි විශ්මයක් මේ විශ්මය අත්දකින්න අපිට පුළුවන්කම තියෙද්දි එයි අපි මේ වෑන් ඈතට යන්නේ බණ්ඩාර මහත්මයා අපි කියනවා මේ මේ අපේ අපේ උරුමයත් එක්ක විශේෂයෙන්ම මේ ජ්‍යොතිෂය කතා කරන ඉර හඳ තාරකා එක්ක පුදුමාකාර සම්බන්ධයක් තියෙනවා කියලා මේ පොළවට එයත් අපිට නොපෙනෙන උරුමයක් හැබැයි ඒ උරුමයේ පිළිබඳව පැහැදිලි කරන්න පුළුවන් ඔබට විතරයි මේ සාකච්ඡා සභාවේදී විශේෂයෙන්ම ඉර හඳ තාරකා එක්ක තියෙන උරුමය ඔය අතරම අපේ දැන් මහා රාවණයන් ගැන කතා කරනකොටම අපිට දකින්න පුළුවන් එකම වටිනාම වස්තුව තමයි හිරු සූර්ය වන්දනාව නැත්නම් සූර්යාහ සම්බන්ධ කතා පුවත. එතකොට සූර්යා සූර්ය ශක්තිය සූර්ය වංශකය මේ කියන මේ නාම වලින් හැදගෙන රා රා කා කියන්නේ රයන්න රාවණා කියන නමින් එන්නේ සූර්යා කියන එක. එතකොට ජ්‍යොතිරි ජ්‍යොති ජ්‍යොතිෂය කියනකොට ජ්‍යොතිරි කියනකොට ආලෝකය. එතකොට මේ හැම දෙයකම කියවෙන්නේ එකම අර්ථයක්. සූර්යා නැතුණාම සූර්යා ජ්‍යොති කියන්නේ ආලෝකය නේද? ආලෝකය. එතකොට ජ්‍යොතිපාල මහත්මයාට නම තියන්නේත් එහෙමලු. පහුගිය සතියේ එතුමාගේ ජන්මදිනයේ තිබුණ 85 වෙනි. එතකොට සූර්යාගේ ප්‍රභා සංශ්ලේෂණයට ප්‍රධාන සාධකය තමයි සූර්යා. එතකොට ඒ තුළින් තමයි සාකසියුරු දේවල් එක්ක ගණදෙනුව හැදිලා දැන් බලන්න ඇත්තම ඉරු එළිය නැත්තම් ගහක කොළ කොහොමද? පරිසර සම්බන්ධ ඔබ දකින්න නම් ඔබේ ගෙදර ගෙවත්තේ ගහ ටික දැක්කත් බලන්න පුළුවන්. ගහට අවුව වැටෙන්නේ නැතුනම නිසි විට ඒ ගහ අවුව හොයාගෙන යනවා සමහරක් වෙලාවට. ඒක අවශ්‍යයි. කියන්නේ අවුව කියලා කියන්නේ අපි ඉරුගේ එළියනේ. එතකොට මේ රශ්මිය අවශ්‍යයි. එතකොට ජ්‍යොතිෂය තුලත් නැත්තම් ජ්‍යොතිෂ වේදයේ තුලත් අපි මේ දේවල් ගන්න නැද්දි අපේ ජීවිතයේ පිළිබඳව තොරතුරු කතනය කරද්දී සංඛ්‍යාන නැත්තම් දත්ත කොටසක් නැත්තම් ගණිතමය සූත්‍රයක් ඇසුරෙන් පුද්ගලයාගේ ජීවිතය ගණනය කරලා බලන්නේ රවි ප්‍රබලද මෙයාගේ රවි බලකාරකද මෙයාගේ මෙයා පාලකයේ දනාගත උරුමකාරයාද මේ සිරු දේවල් බලන්න හැබැයි මේ දැන් ඔය කියන උරුමකාරෝ කියන මේ අපේ සමහරක් අය ගිහිල්ලා කියන උරුමක් කාර්කම වේද නෙමේ අර බලාගෙන ඉන්න දීසින් කෝ ඉතින් ඒ නිසා එහෙම නෙමේ එහෙම වෙන්න එපා නමුත් මම කියන්නේ එහෙම උරුමයන් හොයන්න පුළුවන් ඈත අතීතයේ යම් යම් දේවල් දැන් ඇත්තටම මේ කන්දගම් මහත්මයාගේ සමහර දේවල් එක්ක තේරුම් ගන්න ඕන මම දැක් මට දැනුණ දේ තමයි ඇත්තටම මේ උරුමය හදන්න ඕනේ උරුමය ආරක්ෂා කරන්න ඕනේ උරුමය පිළිබඳව පළවෙනිම අත්පොත් තියෙන තැන පාසල එහෙනම් අධ්‍යාපන රටාව වෙනස් වෙන්න ඕනේ මේ අධ්‍යාපන ක්‍රමවේදය වැරදි මේක මොට අධ්‍යාපනයක් කවුරුහරි මටත් දොස් කියයි සමහරක් වෙලාට මේක තුල හදන්නේ පොතේ ගුරෙක් විතරයි පොතර සීමා වෙච්ච දනුම කියවත්ත පාඩම් කරපු ගිරව් ටිකක් විතරයි හරිද අපේ මේ මම මෙතන ඊළඟ වටේදී අපේ මේ මෙතුමිය කියයි ඒක ඇත්තද බොරුද කියලා ගොඩ දෙනෙක් කරන්නේ මේක මොකද සිලබස් එක පාඩම් කටපාඩම් කරන් ගිහිල්ලා විභාගෙ ලියන එක කරන්නේ
සාමාන්‍ය සමහරක් උපාධිධාරීන් අපි ළඟට එනවා අසංක කේන්ද්‍රයේ බලන්න හරි මොනහරි ඔහුගේ ජීවිතේ යම් යම් දෙයක් සාකච්ඡා කරන්න ආපුවම සාමාන්‍ය දැනුම නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතේ නැහැ. ඒ අයනේ පොතේ. ඇහුවොත් ලොකු උපාධියක් තියෙන්නේ. මම මේ උපාධියට හැලු කරනවා නෙමෙයි. ඒ කියන්නේ අපි තුල දැනුම නැහැ. ඒ කියන්නේ අපි සවිඥානික නැහැ. එහෙනම් හදන්න ඕනේ මේක මේ අපි කෑ ගහන එකවත් නෙමෙයි. මේ මං කියන්නේ සැබෑ උරුමකාර පාලකයෙක් නම් මේ රටේ ඉන්නේ. කවුරුනත් මට මේ දේශපාලන ભેදයක් නැහැ. මම කියන්න ඕන දෙයක් කියනවා. ඒ මගේ හැටි. මේ මම දකින්නේ මේ දේශපාලනයක් කතා කරන නෙමෙයි. මොකද මේක සැබෑ උරුමකාරයෙක් නම් ඒ උරුමකාරයාගේ පළවෙනි අඩිතාලම තමයි මේක ළමයිගේ අධ්‍යාපනයට දෙන්න ඕනේ. පරිසරය ගැන, ගහකොළ ගැන, සතා සිව්පාව ගැන, තමන්ගේ ජාතික උරුමයන් පිළිබඳව, නැත්නම් තමන්ගේ අනන්‍යතාවයන් පිළිබඳව මේ මේ දැන් අපි හැමදෙස්සම හිතන දෙයක් නේ. අපිට මේ මේක මේක මගේ තාත්තගේ ලැබිච්ච දේ අපි රකින්නවනේ. ඒතරේ මේ රකින්නකොට ඒකේ පිළිබඳ අවබෝධය තියෙන ඉබේ මේ ඇයි මේක රකින්නේ කියන එක. දැන් මම මගේ ජ්‍යොතිෂය රකින්නේ මම මේ විනුවෙන් මේ කෑ ගහන්නේ දඟලන්නේ මෙච්චර මේක හරියට කරන්න කියලා මේ මෙච්චර මේ කැප වෙන්නේ ඒක වටිනාකමට මට අවබෝධ කර දීපු නිසා. ඒ කියන්නේ පළවෙනි ගුරු පුහුණුවනේ මේ. ගුරුවරයාගේ පුහුණුව. ගුරුවරයා ගොඩනගපු චරිතය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ අවබෝධාත්මකව දෙයක් කරගත්තම එයා නියාට අමුතුවෙන් රකින්න දෙයක් නැහැ. එයා උරුමේ රකින්නවා. ගහක් දැක්කම ශාකයක් දැක්කම අඳුරන්නේ නැහැ. අඳුරන්නේ නැහැ. ශාක අඳුරන්නේ නැහැ. අපි ගත්තොත් එහෙම දැන් හිඹුටු පලා ඔය කියන අපි කියන ඔය මාදන් ওই දේවල් දැකපු නැති ළමයි ඉන්නවා. මේ නගර බද ළමයි ඉන්නවා අහලා නැහැ නමින් විතරයි අහලා තියෙන්නේ. කජු පුහුලන් දැකපු නැති දරුව කොච්චර ඉන්නවද? මම කියන්නේ මේ පරිසර වේදිය කියන මොන තරම් කතා කළත් මෙතුම ඇවිල්ලා පුන්නක් තරම් මේ මුළු බුදු 365 න් මේක ඇවිල්ලා ඉඳලා මේක පැහැදිලි කළත් වැඩක් නැහැ. මේකට මේ මෙතුමා හම්බෙන්න ගිහිල්ලා මුණ ගැහිලා වැඩමුළුවක් දාලා දවසක හරි මේක මේ අපි කියන්නේ නැහැ මේක මේ ප්‍රතිපාදන ප්‍රශ්න ඒවා එන්න පුළුවන්. නමුත් මං කියන්නේ ළමයින්ට මේ දැන් අධ්‍යාපන චාරිකා කියලා අපි යනවනේ. හරිද? මේ අධ්‍යාපන චාරිකාවල ගිහලා නිකන් බල්ලා එන එක විතරනේ කරන්නේ. ඒක නෙමෙයි කරන්න ඕනේ. මේක මේ යනකොට කොහේ හරි තැනක යනකොට පරිසරයකට යනකොට උද්දිත උද්‍යානයකට යනකොට ඒ පිළිබඳව හසල දැනුමක් තියෙන පරිසර වේදිකෙක් එක්ක යන්න ඕනේ. ඒ මිනිස්සයා ධාමයි දන්නේ මේ ගහේ මොකද්ද තියෙන්නේ, මේකේ විශේෂත්වය මොකද්ද, මේකෙන් කරන්නේ මොනවද, මේක ඇති වෙන ප්‍රතිපාක මොනවද, මේ ගහ වටිනාකම මොකද්ද, අපිට කොච්චර දුරක මේක වටිනාකමක් මේ. දැන් උදාහරණයක් විදිහට කන්නලියට ගියාම මේ පරිසර ගවේෂකයෙක් එතනින් දෙනවනේ ඒ ගාන වේදන් කරලා තුන නිකන් ගිහිල්ලා කරකිලා එනවා. ඒක තමයි මම කියන්නේ. ඉතින් ඒතකොට ඒ අයගේ අවබෝධය අවශ්‍යයි. ඒතකොට මේ පාසල් පදිදී දැන් අපිට තියෙනවා දැන් අපි ඉගෙන ගත්ත පාසල් පදිදීත් ඒක තිබුණා. දැන් කුෂිකර්මය කියලා කුෂිකර්ම විද්‍යාව වෙනම කියලා විෂයක් තියෙනවානේ. ඔය විෂය කොච්චර දේවල් දෙන්න පුළුවන්ද? එතකොට ඒ දේවල් දෙන දැනුමත් එක්ක ප්‍රායෝගිකරන මිනිසෙක් බිහි කරොත් ඒ මිනිසා කවදාකවත් ওই ගහක් කපන දෙයකට කවදාකවත් අත තියන්නේ නැහැ. සමා වෙන්න මේ මහාචාර්ය පැට්‍රික් රත්නායක සර් කියනවා හැමදාම ගොමගොට්ටක් අරන් ගන්න ඕනේ සිකුරාදාද. ගොමගොට්ට අරගෙන පාසලට ගියේ නැත්නම් එදාට හිටගෙන ඉන්න ඕනේ. ඉතින් අදටත් ගහකොළට ආදරේ යෝ කියන්නේ. ඒක තමයි දැන් ඇත් ගොම කතා කරපෙන් දැන් ඉස්සර මේ ගෙදරක ගොම මැටි ගන්න. එතකොට මොනතරම් පිරිසිදුද? විස බීජ හරණය වෙනවද? ඒ තියෙන සුවඳ, ඒ තියෙන දේවල් එක්ක. දැන් අද ඇත්තටම අපේ පුරාණ ක්‍රමවේදයක් තියෙනවා. අපි කියනවා කිලි ගැන කතා කරන කිලි මේ මන්ත්‍ර ශාස්ත්‍රයේ පුද පූජා ශාන්තව කිලි ගැන කතා කරනවා. අමු ගොම පෙට්ටක් පාගුවහපුවම සෙරපුනද පාගපුවම ඒ පුද්ගලයාගේ තියෙන මොනයම්මෝ කිලි දෝෂ තියෙන නම් හරණය වෙනවා. අමු ගොම පෙට්ටක්. ඉතින් ඒකේ අපිට පැහැදිලි ඒක ඕන තරම් විද්‍යාත්මක ක්‍රමවේද තියෙනවා. හරි ඒ ගොම වලින් අපි දැකලා තියෙනවද නැහැ හඳුන් කුරු හදලා තියෙනවා. ඔව්. හරි. එතකොට මේ හැම දෙයකම මේ හැම දෙයක් පිළිබඳව අවබෝධයේ මේ පුංචි කාලේ මේ ඉගෙන ගන්න කිරිසප්පයට මේ අධ්‍යාපනයට ප්‍රවිෂ්ඨ කරන දරුව තරඟකාරී ලෝකයකට යනකොට පරිසරයත් එක්ක යවන්න සමාජ අනිකුත් විද්‍යාවන් එක්ක යවන්න. එතකොට ඒ දරුව තෝරගන්නවා. දැන් ඇත්තටම අපේ සමහරක් උපාධි තියෙනවා එළියට ආවම ඒ දරුවන්ට මේ රස්සාවක් කරන්න තැනක් නැහැ. සමහරක් තියෙන සමහර පාසල් තියෙනවා මේ ජාතික පාසල් කියලා කිව්වට වැඩක් නැහැ. අනිත් පාසලුත් ඒ සමානව ගේන්නේ. මොකද ඒ දැනුම් මට්ටම දැන් මම කැමති නම් මොන හරි විෂයක් අපේ ඉංජිනේරු විද්‍යාව කියලා. එහෙම නැත්නම් මට රසායනික විද්‍යාව කියලා. මට කොහෙද තනක් තියෙන්නේ? මට සල්ලි තිබ්බොත් මට කරගතයි. නැත්තම් කොහෙද කරන්නේ? මං කියන්නේ පළවෙනි දේ අධ්‍යාපනය හදන්න ඕනේ. එහෙනම් අධ්‍යාපනය හැදුවොත් තමයි අධ්‍යාපනයේ තුලින් තමයි මේ දරුවන්ට හරි අවබෝධයක් ඇති වෙන්නේ මේ අපේ උරුමයන් රකින්න. ඉතිහාසය ගැන බලන්න. ඉතිහාස පොත ගත්තම ඉතිහාස පොතේ මොනවද කියවෙන්නේ? මේ ඉතිහාසයේ පොතේ තියෙන දේවල් එක්ක අපි එක්කන් ගිහිල්ලා ඒක හරියට හරබරව ඒක යොමු කරලා ඒකත් තුල තියෙන ගැඹුර තේරුම් කරලා ඒක ඉතිහාසයේ කොහොමද යන්නේ? ඒතර මේ පාසල් අනුගමන කොහෙද කරන්නේ? මම කියන්නේ මේකට තමයි හදන්න ඕනේ. එතකොට තමයි ජන විඥානය තුළින් අපිට දේවල් ඇති වෙන්නේ, අපේ කියන හැඟීම් ඇති වෙන්නේ. ඒ නිසා
මේ මේක නතරම මේක අපි කොච්චර කතා කරගෙන නැහැ මේ පාලකයාට තේින්න ඕනේ උරුමය ගැන හැඟීමක් උරුමකාරකමක් තේින්න ඕනේ නැත්තම් දේශපාලනය කරාට මදි රටේ පාලකයා වුණාට මදි උරුමය ගැන හැඟීමක් තියෙන උනේ හැඟීමෙන් තමයි මේ ජවයෙන් තමයි ඕනම දෙයක් සිද්ධ වෙන්නේ දැන් නෙළුම පුපුදින්නේ කොහෙද මඩේ හැබැයි මේ මඩේ පුපුදින නෙළුම කවදාවත් මඩ ගෑවිලවත් වතුර තලෙ ඉවත් නැහැ බොහොම හොඳින් විකසිත වෙනවා එහෙනම් විකසිත වෙන්න හොඳ මඩෙන් උපන් නෙළුමක් වෙන්න නම් විකසිත වෙන්න නම් ඒක මඩේ ඉපදිච්ච බව තේරුම් ගන්න ඕනේ ඒ අනුව තමයි මඩ අවශ්‍යයි එනසම මේ අපිට පරසරය ගැන දේවල් ගැන ජ්‍යොතිෂය ගැන අපේ උරුමයන්ග වල තියෙන විවිධ යන්ත්‍ර මන්ත්‍ර ශාන්ති කර්ම දැන් අසංග අපි මම හිතන්නේ අපි අර මොනවාද මේකප් නැත්නම් මේ මේ කාමරය තුළද අපි සාකච්ඡා කරද්දී ඔබ කිව්වා මේ සමහරක් අය තිනවා මේ සමහරක් එයා කරපු යම් ප්‍රෝග්‍රෑම් එකක් සම්බන්ධව කීප වෙලාවෙදී වැඩසටහනකදී සමහරක් දේවල් තියෙනවා අපිට ඒ අත්දකින්න තියෙන්නේ ඒ ඒ ඒ ඒ පසුබිම හරියට අවබෝධ කරගත්තොත් දැන් මොනහරි අපි ගෙමුකෝ මානසික පීඩනයක් ආවොත් අපි ගෙමුකෝ යම් කම්පන අවස්ථාවකට පත් වුණොත් එහෙම කතාවක් අපි සාකච්ඡාවක් කරේ අපි මොකද්ද කියලා කියන්නේ නැහැ ඇත්තටම සමහරක් දේවල් වල දීලා තියෙන තනතුරු සහ දේවල් අපිට වැඩක් නැහැ නමුත් පෞද්ගලික මම කියන්නේ ඒ ඒ විශේෂ පිළිබඳ පරාසය අවබෝධය තියෙන්න එපැයි. ඒකට සමාන උපාධියක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒක තුල තියෙනවා එයා තුල ඉගෙනගත්ත මේකත් එක්ක හරම කරපු කලපුරුද්ද, පළපුරුද්ද, දනපුරුද්ද, හුරුපුරුද්ද, සංසාරපුරුද්ද මේ සියල්ල ඕනේ. ඒතර ඒක නා ගමේ මිනිහා විතරනේ දන්නේ ගමේ වතුර බහින්නේ කොහෙන්ද කියලා. ඒතර පිට මිනිහෙක් ඇවිල්ලා මේක ගමේ වතුර බහින තැනට පාලමක් දාන එක බොක්කුවක් දාන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒතර මේ මිනිස්සු තමයි දැනගන්න ඕනේ. ඒතර ඒ වගේ මේ මේ ජ්‍යොතිෂයේ මන්ත්‍ර ශාස්ත්‍රයේ පැත්ත දැන් අපි මේ මේ අකන්දගම් මහත්තයා කිව්වා වගේ දැන් ඇත්තටම ගොක්කලාව දැන් බලන්න කීයෙන් කී දෙනාද ගොක්කලාව ගැන දන්නේ දැන් මට මතකයි මම මේ අන්තර් ශාස්ත්‍රය ඉගෙන ගන්න ඇද්දි මුල් කාලේ මට වසර ගාණක් යනකම් මට දුන්නේ ගොක්කපන් දෙන්නේ ඒක දෙන්නේ ඒ එයා ඒ ඒ විශේෂ ශාස්ත්‍රයට හරියටම මේ මේ යම කෙනෙක්ද කියලා බලලා නිරීක්ෂණය කළා සෑහෙන දේවල් අධ්‍යයනය කරලා තමයි දෙන්නේ ගිරයක් අල්ලන්න දෙන්නේ නැහැ ගිරේ අල්ලන්න දෙන්නේ ඒක પરම්පරාව බලනවා මෙයා මෙච්චර දුර යන්න පුළුවන්ද එතකන් දෙන්නේ ඔය බට්ටික උයන්න අර අතන අතන අර අර පිල බඳින්න මේක මේ 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 කැම ටික උයන්න ඔය කොටුරු වැඩේ කොටුරු වල කියලා කියන්නේ මේකනේ ඒ කියන්නේ එයා තමයි පුහුණු කරන්නේ එයා ඒ ඒ පුහුණුව තුලින් තමයි එයා ගොඩ නැගෙන්නේ මේ මේ දැන් මේ මේක හදන්නේ ප්‍රේත තටුව මේක හදන්නේ සමාගමේ තටුව ආ මේක යක්ෂ තටුව ආ එතකොට මේ 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 මේක තමයි ගොටු දෙන්නේ මේක තමයි බලි අරින්නේ එතන බලි දැන් බලි සාන්ති කර්ම නැහැනේ බලිය කඹන්න තේරෙන්නේ නැහැනේ මේ වගේ මේ විශේෂ ශාස්ත්‍රයන් ඇත්තරම මේ හැම කෙනෙකුටම දෙන්න පුළුවන් නම් පොඩි හරි අධ්‍යාපන රටාවක් එළියට එනකොට ඒ දරුව කවදාකවත් ඇවිල්ලා ත්‍රිවිල්ලයක් අතර ගන්නේ නැහැ. එයා දක්ෂතාවයක් හදා ගන්නවා. එයා අලුත් දෙයක් හදා ගන්නවා. නිර්මාණාත්මක මිනිස්සෙක් වෙනවා. අර මොන හරි අඩු ගන්න තමන්ගේ තාක්ෂණික දැනුමක් හරි හදා ගන්න. ඒ නිසා මේ දැනුම හදා ගන්න හදාගත්තොත් තමයි අපේ උරුමය රකින්න පුළුවන්. එහෙම නැතුව මේ මොන්නත් තරම් අපි කතා බහ කරත් මොන තරම් අපේ දේවල් උරුමයන් පෙන්නුවත් මේ වගේම බලන්න ගිහිල්ලත් විනාශ කරනවා කොච්චර විනාශ කරනවාද ඒ විනාශ කරන්න හේතුව මම දකින්නේ මූලික වැරද්ද ඒ හේතුව අවබෝධය නැතිකම ඒ කියන්නේ ඒ පිළිබඳ දැනුම දීලා තිබ්බනම් අවබෝධය දීලා තිබ්බනම් උගන්නලා තිබ්බනම් ඉගෙනගෙන තිබ්බනම් ප්‍රායෝගික පුහුණු වෙලා තිබ්බනම් මේ தත්ත්වය ඇති වෙන්නේ නැහැ නිසා මේ උරුමය රකින්න උරුමය කොච්චර කතා කරත් නැහැ උරුමය රකින්න උරුමය තුල අත්දකින්න පුළුවන්කම තියෙන උරුමය අත්දැක්කොත් තමයි එනසා තමයි අපි හැමදාමත් කියන්නේ මේ සියත රාවණා ඔස්සේ අපි පුළුවන් තරම් උත්සාහ ගන්නේ මහා රාවණයන්ගේ අසිමහත් දැවැන්ත ඥානමය කුසලතාවය උන්වහන්සේ අවබෝධ කරගත්ත ලෝකෙට බෙදා දීපු ඒ මහා දැනුම නැවත පරිශීලනය කරන්න පුළුවන් ජන විඥානයේ ඇති බිරිසක් පත් කරන්න තමයි මේ උත්සාහය. ඒ නිසා උත්සාහයේ ප්‍රතිඵල ඔබට අත්දකින්න පුළුවන් ඔබ ලෑස්ති නම්. ඔබේ කාරණාව කියන්න මට මතක් වුණේ අපේ වතු පිටිවල තිබිච්ච අලු කෙහෙල් ගහ වත්තෙන් අයින් කරන්න කිව්වා. මේක හොඳ නෑ මේක තොවිල් වලට ගන්න අලු කෙහෙල් මුල ඔය කිව්වා වගේ එක එක දේවල් කපන්න ගන්නවා ඒ හින්දා අයින් කරන්න කියලා. අද ඉතාම වටින ඖෂධයක් වතු වලින් අයින් වෙලා ගිහලා දකින්නත් නැහැ. ඉතින් දැන් මේ උරුමය ගැන කතා කරද්දී උරුමය ගත්තාම මේ නීතියෙන් අපිට උරුම වෙච්ච දේවල් තියෙනවා. නීතියත් එක්ක බැඳුණු දේවල් තියෙනවා. මේක මේ උසාවියේ තියෙන නීතිය පවණක් නෙමෙයි. සබදාහමේ නීතිය පිළිබඳව හුඟක් දේවල් කතා කරන හුඟක් අය විශේෂයෙන්ම ඒ ඒ ඒ නීති පිළිබඳවත් අපි යමක් කතා කරන්න ඕනේ. ඔබේ විෂයත් එක්ක බැඳුණු මේ නීතිමය උරුමය පිළිබඳව කතා කරනවා. ඔය ඉතින් නීති පිළිබඳ ගත්තොත් අපිට මුලින්ම අපිට හමු වෙන මහා සම්මත මනුගේ නීතිය.
පස්ස මහා සම්මත මනුගේ නීතියෙන් තමයි මේ සියලුම දේ ආරම්භ වුණා කියලා කියන්නේ. ඉතින් ඉන්පස්සේ අපේ රටේ විවිධ යුගවලදී විවිධ නීති තිබුණා. එතකොට අපේ යක්ෂ ජන කොටස වර්ග පූර්ණිකාව අනුව ගත්තොත් එහි වෙනමම නීති වර්ග පැනවිලා තියෙනවා. අතීතයේ හිටපු ජන කොටස් වලට ඊට පස්සේ අපි කන්ද උඩ රට අදී මේ රාජධානියට එනකොට වෙනම අපිට නීති නිගණ්ඩුව වගේ පොත්පත් හමු වෙනවා. ඉපැරණි නීති ක්‍රමවේද සටහන් කරපු. ඉතින් අපි මේ දැන් බ්‍රිතාන්‍ය ජාතිකෙන්ට අපේ රට අය මේ කියන්නේ 83 පස්සේ 1948 අපි නිදහස ලැබුණාට පස්සේ අපිට වෙනම ආණ්ඩුක්‍රම පියවස්තාවක් සහ පාර්ලිමේන්තු ක්‍රමයක් හඳුන්වලා දුන්නාට පස්සේ අපි ඒ හරහා වෙනම අනපනත් පියවස්තා දායකය මගින් සම්මත කරගෙන තියෙනවා. ඉතින් දැන් ඔය අද මාතෘකාව ගැන අපි ගත්තොත් විශේෂයෙන් අපේ වන සම්පත ආරක්ෂා කරන්න වෘක්ෂලතා සහ සතුන් ආරක්ෂා කරන්න අපිට වෙනම ආඥාපනතක් තියෙනවා. වන සත්ත්ව සහ වෘක්ෂලතා ආඥාපනත අපේ හෙළයට ආවේණික වෙච්ච ශාක සහ සත්ව කොට්ටාස ආරක්ෂා කිරීම සඳහා. ඉතින් ඒ වගේම අපිට පුරාවස්තු පිළිබඳ පුරාවස්තු ආරක්ෂා කරන්න අපිට වෙනමම පනතක් තියෙනවා. අප ලබා දෙන නොහැකි වරදක් විදිහට තමයි පුරාවස්තු වලට සිදු කරන හානි පිළිබඳව අපිට කියන්නට පුළුවන් වෙන්නේ. ඉතින් අනපනත් කොපමණ ප්‍රමාණයක් තිබුණත් ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු වෙනවා සහ හුදෙක් නීතිය මගින් අපිට මිනිසුන්ව පාලනය කරන්න හැකියාවක් නැහැ. එතනදී තමයි අපිට අවශ්‍ය වෙන්නේ ආකල්පමය වෙනස. ඒ කියන්නේ කුඩා දරුවන් තුලින්ම අපට පෙන්වා දෙන්නට ඕනේ මේ උරුමය ආරක්ෂා කිරීමේ තියෙන වැදගත්කම. දැන් අපේ තිරක් හන්දේගම මහතා කතා කළා මේ වෘක්ෂලතා, ඒ කියන්නේ විවිධ වර්ගයේ ශාක. දැන් අපි කුඩා දරුවෙක්ගෙන් ඇහුවොත් රාජපහ කියන්නේ කියලා ඔබට කියන්න පුළුවන්. ඉර රාජ, සඳ රාජ, ගුරුල් රාජ, ගරුඩ රාජ, වන රාජ, රාජපහ ඔබට අඳුර ගන්න පුළුවන් ද කියලා පොඩි දරුවෙක්ගෙන් ඇහුවොත් මම හිතන්නේ පුළුවන් ඇති කියලා. ඊට පස්සේ රත් හඳුන් පැලයක්, සුදු හඳුන් පැලයක්, ගජමදාරා පැලයක් වෙන් කරලා හඳුනගන්නේ කොහොමද? රුක් අඟුණ පැලයක්, තරණ පැලයක්, ඔය ඒ වගේම දැන් ඔය ගොඩක් බුද්ධිය වර්ධනය කරන්න කියලා අපි ගන්නේ ඔය බැමිතිරි, එහෙම නැත්නම් ලුණුවිල ශාකයක්, සප්සද පැලයක් අඳුනගන්න පුළුවන්ද? ඉතින් ඇත්තටම මේක සමහර වෙලාවට වැඩිහිටියන්ටත් මේ වගේ දේවල් අඳුනගන්නට අපහසු වෙනවා ඇති. ඉතින් ඒකයි මම කියන්නේ කුඩා කාලේ ඉඳලම අපිට දරුවන්ට ගහකොළට ආදරය කරන්න ඔබට පුළුවන් නම් ඔබේ දරුවා වෙනුවෙන් ඔබේ ගෙවත්තේ ඉතා කුඩා ඔසුවේනක් සකස් කරන්න. එයට ඒ කියන්නේ ඔබට ගොඩක් ලොකු ඉඩකඩක් නැත්නම් පොඩි පැලෑටි වගේ දේවල් හරි ඒ කියන්නේ අපිට ඔය ලේසියෙන් වවන්න පුළුවන් යකින ආරං, එහෙම නැත්නම් ඉරිවේරිය, ඒ වගේ ඉතා කුඩා දේවල් පවා ඔබට තියෙන සීමිත ඉඩකඩක වවලා දරුවන්ට කියලා දෙන්න පුළුවන් නම් මේවා තමයි අපිට ආවේණික ශාක. මේ වගේ හදිසියකදී අපිට ගන්න පුළුවන් බෙහෙත් පැලෑටි තමයි මේ දේවල්. දැන් ගරුඩ රාජ වගේ එකක් පත්තෑයක් වගේ කෑවොත් අපි කොහොමද ඒක ගන්න? ඉතින් ඒ වගේ ඉතා කුඩා දේවල් අපිට දරුවන්ට පොඩි කාලේ ඉඳලම කියලා දෙන්න පුළුවන්. ඉතින් නීති රීති කතරම් ප්‍රමාණයක් තිබුණත් මිනිසුන්ගේ ආකල්ප වෙනස් නොකරන තාක්කල් අපි බලහත්කාරයෙන් තමයි මේ සමාජය පාලනය කිරීමක්, නීතිය පිට පටවලා කිරීමක් සිද්ධ කරන්නේ. ඉතින් ඒ වගේම අපේ පරිසරය ආරක්ෂා කරන්න අපිට ආඥාපනත් විශාල ප්‍රමාණයක් තියෙනවා සහ ඔය වනජීවි දෙපාර්තමේන්තුවක් ලංකාවේ තියෙනවා වෙනමම කැලෑ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන්. ඉතින් මේ සියලුම දේවල් අපි ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න ඕනේ. සියලුම දෙනාට එක සමානව මේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒ කියන්නේ නීතිය කියන එක අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් කියන්නේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 පරිච්ඡේදයේ සඳහන් කරලා තියෙන නීතියේ සියලුම දෙනාටම එක සමාන විය යුතුයි. ඉතින් ඒක තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. ඉතින් ඒ වගේම මම අර විවේකීව හිටපු කාලය තුළ මම ගවේෂණය කරපු තවත් දේවල් කීපයක් ගැනම කියන්න ඕනේ. මේ වාරි තාක්ෂණය ගැන ගත්තොත් ඒකත් අපේ එක්තරා උරුමයක් විදිහට අපිට සලකන්නට හැකියාවක් තියෙනවා. මුළු ලෝකයේම මවිත කරපු ඉංජිනේරුවන් තමයි අපිට හිටියේ, අපේ වාරි ඉංජිනේරුවන්. මම කැමති ඔබට කියන්නේ මම කරපු ගවේෂණ වලින් කීපයක් හොයාගන්න. මේ රාවණ රජතුමාගේ කාලේ ඉඳලා ලංකාවේ තිබුණා ටැංක් ඔෆ් රාවණා කියලා දෙයක්. ඔබ කියවලා බැලුවොත් සිලෝන ජෙනරල් ඩිස්ක්‍රිප්ෂන් ඔෆ් ది ඓලන්ඩ් හිස්ටෝරිකල් ෆිසිකල් ඇන්ඩ් ස්ටැටිස්ටිකල් කියලා ජෝන් සක්ලින් 1876 ඔබට දැන් ඒ කෘතිය පේනවති ඡායාරූපයක් ඔබට Google Books හරහා ඔක කියවන්න පුළුවන්. දැන් ගොඩාක් ළමයි හිතනවා අපේ මේ උරුමය ගැන අපි පොත්පත් ගැන කියවනකොට අපි පුස්තකාලවලට ගිහලා දැන් අපේ කාලේදී නම් අපි එහෙම තමයි පොත්පත් පරිශීලනය කරේ. නමුත් දැන් තාක්ෂණය ගොඩක් දියුණුයි. ඔබට Google හරහා, ඒ කියන්නේ e-books තියෙනවා, වෙනම PDF තාක්ෂණයෙන් ඒවා ඔබට කියවන්නට හැකියාවක් තියෙනවා. ඉතින් මෙහි පැහැදිලිව සඳහන් කරලා තියෙන අතීතයේ ටැංක් ඔෆ් රාවණා කියලා ওই ශ්‍රීපාද ස්ථානයේ ආශ්‍රිතව තිබුණා කියලා ඉතාමත් විශාල විලක් හෝ පොකුණක්, එහෙම නැත්නම් යම්කිසි ජලාශ්‍රිත ඉදිකිරීමක්. දැන් මම ඒක ඒ විදිහටම ගත්තොත් Travels of a Fakir in Ceylon who speaks of a tank at Adam's Peak called the Tank of Ravana or Roban which joined to Tapu forms the word Tapo Ravana or Taprobe. Wilford thought Taprobane was derived from Tapo Ravana or the Isle of Ravana. එතන මෙහි සඳහන් කළ තියෙන විදිහට මේ කියන මේ සක්‍රින් කියන මේ බ්‍රිතාන්‍ය ජාතිකය කියනවා අතීතයේ දේශ ගවේෂකයන්ගේ වාර්තා අනුව බලලා මේ ටැංක් ඔෆ් රාවණා, එහෙම නැත්නම් රාවණ රජුගේ ජල තටාකයක් තිබිලා තියෙනවා කියලා මේ ශ්‍රීපාද ස්ථානයේ ආශ්‍රිතව.
සහ ඔය තපෝ රාවණ කියන වචනේ ඒ කියන්නේ රාවණගේ දුව කියන අර්ථයෙන් තපෝ රාවණ කියලා ලංකාවේ හැඳින්නුවා සහ විල්ෆෝඩ් වගේ රචකයෝ පසුව මේ තපෝ රාවණ කියන එක තැප්‍රොබේන් බවට පත් කරා කියන එක. ඉතින් මේ වගේ කෘති ඔබට දැන් පුස්තකාලයකට ගිහිල්ලා පරිශීලනය කරන්න අවශ්‍ය නැහැ. ඔබට අන්තර්ජාලය හරහා මේ සියලුම පොත්පත් ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔය 13 වන සියවසේ ලංකාවට ආපු ඔඩෝරික් පූජකවරයාගේ වාර්තාව ඔබට ඒකත් කියවන්නට හැකියාවක් තියෙනවා. ඉටලියන් ට්‍රැවල් ඇන් විෂනරි ඔඩෝරික් ඔෆ් පෝඩිනස් ජර්නි ටු සිලෝන් කියලා. ඉතින් ඔහු කියන ඔහු ශ්‍රීපාදස්ථානය වන්දනාමාන කරන්න යන අවස්ථාවේදී ඒ ආශ්‍රිත මැණික් තිබුණු පොකුණක් තිබ්බා කියලා. ඒ පොකුණෙන් මැණික් මතු වුණා. කූඩැල්ලෝ වගේ ගොඩාක් හිටපු නිසා එකපාරට ඒකට බහින්න අමාරුයි ලෙමන් යුෂ වගේ දෙයක් තමයි ඔහු ගාගෙන බැස්සේ කියලා. ඒ කියන්නේ මැණික් පොකුණක් ශ්‍රීපාදස්ථානයේ අසු තිබ ඔහු ඒක ඇස් දෙකෙන් දැක්කා කියලා ඔහු සඳහන් කරලා තිනවා. ඉතින් ඒ වගේම තමයි the historic tragedy of the island of Seilao. Seilao, Ceylon කියලා ලංකාව හැඳින්වුවේ පෘතුගීසි ජාතිකයන් ඔය කැප්ටන් රිබයිරෝ කියන එකේන රචනා කරපු කෘතියේ 73 සහ 74 පිටු. ඔබ පරිශීලනය කරොත් එහිත් තියෙනවා මේ ශ්‍රීපාද ස්ථානයේ ආශ්‍රිත කඳුකර සානුවක තිබුණා කියන යම්කිසි විශාල ජලාශ්‍රිත ඉදිකිරීමක් හෝ පොකුණක්. එතකොට මේක අපි මේ කියන ටැංක් ඔෆ් රාවණ රාවණ රජතුමාගේ කාලේ ඉඳලා තිබුණු දෙයක් විය යුතුයි. ඉතින් එසේනම් මේ වාරිතාක්ෂණය කියන එක අපිට රාවණ රජුගේ කාලේ පටන්ම උරුම වෙච්ච තාක්ෂණයක්. ඉතින් ඒ වගේම තමයි ඔය ලංකාව ගැන විවිධ දේවල් රචනා කරපු අපි දන්නා ජේෂ්ඨ ප්ලීනි වගේ අය රෝම ජාතිකයෙක්. ඔහු ලියලා තියෙනවා දැන් ලංකාවෙන් රෝමයට ගිය පිරිසක් ගැන අපේ මහාවංශ ටීකාවෙත් සඳහන් වෙනවා විශේෂයෙන් බාතිකාභය රජුරුවගේ කාලෙදි. ඒ වගේම එතකොට ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ රෝමයේ ඉඳලා තියෙන්නේ ක්ලෝඩියස් රජුරුව. ඉතින් ඔවුන්ගේ වාර්තා අනුව තැප්‍රොබේන් කියන අපේ මේ දූපත ගැන ඔවුන් විස්තර කරලා තියෙනවා ලංකාව මැද්දේ සිදර කියලා විශාල විලක් තිබිලා තිනා උතුරට ගිහිල්ලා තිනා ඒ කියන්නේ ලංකාව මැද්දේ මේ මෙගිස්බා කියලා විලක් තිබිලා තිනා උතුරට ගිහිල්ලා තිනා සිදර් කියලා ගංගාවක් සහ දකුණට ගිහිල්ලා තිනා පලේසි මණ්ඩුස් කියලා ගංගාවක් මේ පලේසි මණ්ඩුස් ආශ්‍රිතව පලේසි මණ්ඩුස් කියලා වෙළඳ නගරයක් තිබුණා කියලා මේ පිළිබඳ පරීක්ෂණ කරන ගොඩක් විද්වතුන් කියනවා මේ උතුරට ගිය සිදර් කියන ගංගාව මහවැලි ගඟ දකුණට ගිය පලේසි මණ්ඩුස් කියන්නේ වලවේ ගඟ පලේසි මණ්ඩුස් නගරය කියන්නේ අදා අපිට පේන ගොඩවාය වරාය කියලා දැන් අපේ වරාය නගර ගැන ගත්තොත් ඇත්තටම අපි දන්නවා අපි දැන් ගොඩාක් කතාබහ සිදු වෙනවානේ අපි වරායන් විදේශගත කිරීම ගැන ඒ කියන්නේ විවිධ තියෙනවා. ඉතින් අතීතයේ පවා අපිට මේ ජාතික උරුමයන් විදිහට තමයි අපේ වරායන් තිබුණේ. මොනවද අපේ වරායන් හැටියට කියන්නේ මාතොට මහාතිත්ත වරාය. ඊට පස්සේ අපිට එන ගොඩවාය වරාය. ඒතර පළවෙනි ගජබාහු රජුණන්ගේ ගොඩවාය සෙල්ලිපිය සඳහන් කරලා තියෙනවා ගොඩවාය වරායන් අත් කරගත් බදු පිළිබඳ. ඒ කියන්නේ අපිට රටට ලැබුණු ඒ කියන්නේ ඒ ආදායම මේ වරාය නගර සම්බන්ධයෙන් ඊට පස්සේ අපේ ගෝකන්නේ එහෙම නැත්නම් ත්‍රිකුණාමලයේ අපිට තිබුණු ඉතාමත් සුවිශේෂී වරාය. ඊපස්සේ කොළොම්තොට ඔය වගේ අපේ ලංකාව ඒ කියන්නේ ඒ වගේම තමයි අපි ගත්තොත් උතුරු කරේ දඹකොළ පටුන. මේ වගේ ලංකාව පුරා විසිරුණු වරායන් අපිට අතීතයේ ඉඳලාම තිබිලා තියෙනවා. ඉතින් මේ ඉතිහාස කරුණු පරිශීලනය කරද්දී අපිට මේ වගේ දේවල් දැනගන්න පුළුවන්. ඉතින් අපේ වාරිතාක්ෂණය කොච්චරද කියනවා නම් අපි දැන් ඔය ඉන්දියාවේ තියෙන රාක්ෂස්ථාල් කියලා විශාල විලක්. ඔය රාක්ෂස්ථාල් කියන විල රාක්ෂස් කියන නම අපේ ලංකාවේ රකුස් කියන අයගෙන් ගිය එකක්. ඉතින් රාක්ෂස්ථාල් විල ගැන කතා කරනකොට ඔබට ඡායාරූපයක් දැක ගන්න පුළුවන්. ඔවුන් කියන්නේ මේ රාවණ රජතුමා මේ රාක්ෂස්ථාල් විලාශ් මේ ගාව බවුන් වැඩලා සමාධිගත වෙලා මේ රාවණ රජතුමාගේ විශ්විත නිර්මාණයක් තමයි මේ රාක්ෂස්ථාල් විල කියලා. දැන් විලක් අපි හිතන්නේ ස්වභාවික නිර්මාණයක් විදියට. නමුත් රාවණ රජතුමා තමයි මේ විලක් ඇති කිරීම සඳහා කියන්නේ මූලික වෙලා තියෙන ඔහුට තිබුණු ශක්තියින් කියලා තමයි ඔහු මේ කියන්නේ ගොඩාක් ඉන්දියානුවන් විශ්වාස කරන්නේ. ඉතින් ඒ වගේම තමයි මම කියන්න කැමති ගොඩක් අපි කතා කරා දැන් මෙතන උරුමයන් ගැන අපේ තිලක් අද්දංග මහතා මේ අපිට තිබුණු ජාතික ක්‍රීඩා ගැන කතා කරා. අපේ කුඩා ළමයින්ගේ කී දෙනෙක් ඔලිඳ කෙලින්න දන්නවද? වැඩි ඕනේ අපි වැඩිහිටියන්ගෙන් කතා කරන අපේ අවුරුද්ද දවසට විතරක් මේ ඔලිඳ ක්‍රීඩාව පංච කෙලිය මේ වගේ ක්‍රීඩාවන් ගැන කතා කරනවා. ඒ දකින්නෙත් අපි රූපවාහිනිය විතරයි. ඔව්. ඒ කියන්නේ මමත් ඒ කියන්නේ ගොඩක් මේ ඔලිඳ ක්‍රීඩාව සෙල්ලම් කරන්න දන්න කෙනෙක්ගෙන් ඉගෙන ගත්ත ඔලිඳ ක්‍රීඩාව කරන්න. ඒ කියන්නේ මමයි මහත්තයයි දැන් ඔලිඳ ක්‍රීඩාව කරලා පුරුදු වුණා. ඒ කියන්නේ නැත්තම් ඒක තනියෙන් කරන්න පුළුවන් ක්‍රීඩාවක් නෙමෙයි. ඉතින් මේ වගේ දේවල් අපි දැනගෙන හිටියොත් තමයි අපේ ළමයිට අපිට මේ උගන්වන්න හැකියාවක් තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි චිත්‍ර කලාව. චිත්‍ර කලාව කියන එකත් ඉතාමත් වැදගත් උරුමයක්. අපේ ලංකාවේ අපි සීගිරි චිත්‍ර ගැන කතා කරනවා. ඒ කියන්නේ ඒක ගොඩාක් ලෝක ප්‍රසිද්ධයි. නමුත් ලංකාවේ දහස් ගණන් අපේ පර්වත ආශ්‍රිතව මේ විනාශ වෙලා යන වැස්සට විනාශ වෙලා යන චිත්‍ර තියෙනවා. ඉතින් අපි මේ චිත්‍ර ආරක්ෂා කරන්න මොකක්ද කරන්න ඕනේ? ඒ වගේම තමයි සෙල්ලිපි ආරක්ෂා කරන්න. දැන් අපි ওই ශ්‍රීපාදස්ථානයට ගියොත් ඔබ ඕන තරම් දැකලා ඇති ධර්මරාජගල. ධර්මරාජගල සෙල්ලිපි ඔබ දැකලා තියෙනවද? ධර්මරාජගල සෙල්ලිපිය කියන්නේ ওই ධර්මරාජ බමුණ බුදු බව පතාගෙන තමයි ওই ධර්මරාජගල පඩිපෙළ නිර්මාණය කරේ කියන එක. එතන ධර්මරාජ තවුසගේ
මේ ඒ කියන්නේ රූපයකුත් කොටලා තියෙනවා. දැන් ඇත්තට මේ සෙල්ලිපිය විනාශ වෙලා ගිහලා දැන් අපිට අර සෙල්ලිපිය කොටසක් පේනවා. නමුත් ඒ රූපය අපිට දැක ගන්න නැහැ. ඒතර කලින් පිටපත් කරපු රූපය තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන. ඔබට ඒ ඡාය රූප දැන් පේනවා ඇති. ඉතින් ඔය වගේ ලංකාවේ විනාශ වෙලා යන සෙල්ලිපි ගොඩාක් තියෙනවා. අපේ උරුමය, අපේ ගෘහ නිර්මාණ ශිල්පය, අපේ මූර්ති කලාව, අපේ කැටයම් කලාව, මේ සියලුම දේවල් අපි ආරක්ෂා කරගත යුතුයි. ඊට පස්සේ අපේ සාම්ප්‍රදායික නර්තන කලාව. දැන් අපි ගොඩාක් අපේ දරුවෝ බැලේ කරන්න හරි මම එහෙම එපා කියනවා නෙවෙයි. ඒ කියන්නේ ගොඩක් අය එහෙම දේවල් වලට දරුවන්ව යොමු කරනවා. ඉතින් ඒකේ වරදක් දකින්නේ නැහැ. ඒ කියන්නේ දරුවන්ව අපිට අර ලිදේ ඉන්න ගෙම්බෝ වගේ මත හදන්න බෑනේ. ඉතින් ඒ වුණාට එහෙම කියලා අපේ රටේ තියෙන සාම්ප්‍රදායික දේවල් අපි දරුවන්ට උගන්වන්න ඕනේ. උඩ රට නැටුම්, පහත රට, ඊට පස්සේ සබරගමු නැටුම්, ඒ සඳහා ඒ වගේම වෙන අපේ වාද්‍ය භාණ්ඩ, මේ දේවල් කොහොමද අපි භාවිතා කරන්නේ, මේ දේවල් අපේ පැරණි ශාන්ති කර්ම, මේ වගේ දේවල් අද සමාජයෙන් ගොඩක් දුරට විය කියන දේවල් කියලා කියන්න පුළුවන්. අර චිත්‍ර කලාව ගැන ගන්නකොට මම අර විල් ගැන අතීතේ කතා කරපු නිසා මම කැමති මේ චිත්‍රය ඔබට පැහැදිලිව පෙන්වන්න හැකියාවක් තියෙනවා නම් ඔබට බලන්න හැකියාවක් තියෙනවා. මේ ඔබට දඹුල්ල විහාරේ ගියොත් ඔබට මේ චිත්‍රය දැක ගන්න පුළුවන්. ওই ගොඩක් දරුවෝ මගෙන් අහපු එකක් තමයි ඔබ දන්න ඔබට කියන්න පුළුවන් මොකක්ද මේ චිත්‍රය කියලා. මේ අනෝතප්ත විල ගැන ඔබ දඹුල්ල විහාරයට ගියොත් ඉතාමත් දුර්ලභ මේ සිතුවම ඔබට දැක ගන්න පුළුවන් අනෝතප්ත විල. මම හිතන්නේ අපේ වැඩිහිටියොත් ගොඩක් අය දඹුල්ල විහාරයට ගිහිලා දකින්න නැතුව ඇති. ඉතින් මේ අනෝතප්ත විල ගැන විවිධ අදහස් තියෙනවා. මම ඒක ගැන මෙතන සාකච්ඡා කරන්න කැමති නැහැ. මොකද ඒක වෙනම මාතෘකාවක්. ඉතින් ඔය ඉන්දියාවේ මන්සෝවර් විල, රාක්ෂස්ථාල් විලට එහා පස්සෙන් තියෙන මන්සෝවර් විල තමයි දැන් ගොඩක් අය අනෝතප්ත විල හැටියට හඳුනාගෙන තියෙන්නේ කියලා. කෙසේ නමුත් ඔය මහාවංශය අපි ගත්තොත් මම අද මහාවංශයත් ගෙනාවා. මේ මහාවංශයේ ඔය චූලවංශය කියලා කොටස් දෙකක් තියෙනවානේ. ඒ කියන්නේ කොටස් දෙකක් කියලා ඔය ගයිගර් වගේ පඩිවරු තමයි හඳුන්වලා තියෙන්නේ. නමුත් සෙසු කොටසුත් මහාවංශයේ කොටස්ම විදිහට තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. ඒතර මහාවංශයේ ඔය පරවෙනි පරාක්‍රමබාහු රජ සමය ගැන ගත්තොත් එහි සඳහන් වෙන අපිට හිතාගන්න බැරි, ඒ කියන්නේ අපි දැනටත් හොයාගෙන නැති වාර නිර්මාණ රාශියක්. විශේෂයෙන්ම ගත්තොත් ඔය අනෝතප්ත වාපී කියලා එකල වැවක් තිබිලා තියෙනවා සහ ඒ වැවේ ඉඳලා ජලමාර්ග දෙකක්, ඒ කියන්නේ භගීරථ වැව ආදී මේ භගීරථ ජලමාතිකා ඒ වගේ ජලමාතිකා පරාක්‍රමබාහු රජුරු හැදුවා කියලා මෙහි සඳහන් කරලා තියෙනවා. ඔබ ඒ කාලයට ගිහිල්ලා ගියොත් ඊට වඩා තවත් බොහෝ වාරි නිර්මාණ වල නම් අපිට හොයාගන්න හැකියාවක් තියෙනවා. ඒ සියලුම දේවල් අඩංගු වෙලා තියෙනවා තවත් එක් කෘතියක් ඔබ කියවලා බැලුවොත්. රොයල් ඒෂියටික් සොසයිටි මම මේක ගෙනාවා. ඒ කියන්නේ ඔබට මේක අන්තර්ජාලය හරහා ලබා ගන්න පුළුවන් හිස්ටොරිකල් ටොපෝග්‍රෆි ඔෆ් ඒන්ෂන් ඇන්ඩ් මෙඩිවල් සිලෝන් කියලා. CW නිකලස් විසින් තමයි මේක රචනා කරලා තියෙන්නේ. ඉතින් මෙහිත් සඳහන් කරලා තියෙනවා, ඒ කියන්නේ මම මේක මුල් අවශ්‍ය කොටස තමයි ගෙනාවේ. ඒ කියන්නේ අර වාරි මාර්ග ගැන කියලා තියෙන්නේ 21 වෙනි පරිච්ඡේදයේ පොළොන්නරුව දිස්ත්‍රික්කය ගැන කියලා තියෙනකොට මෙහි තියෙනවා ඉතාමත් සුවිශේෂී වාරි නිර්මාණ රාශියක නම්. ඉතින් මේවා අද අපි හොයාගෙන අදට අපිට හොයාගන්න විදිහකුත් නැහැ. ඉතින් හෙව්ව වුණත් දැන් අපි කළ යුතු දේවන්නේ අර අපේ තිලක් අන්දේගම මහතා කිව්වා වගේ අපි පැරණි දේ ගවේෂණය කරනකොට ළමයෙක්ට කියලා දෙන්න ඕනේ සොරවුව, බිසෝකොටුව ඒ වගේ දේවල් වල තමන් කොහොමද ඒ නිර්මාණ ඒ ඉංජිනේරු තාක්ෂණය අපි ළමයිට කියලා දෙන්න ඕනේ. වැවක් හදන්නේ කොහොමද, ඒකට මුල් අඩිතාලම හද එන්නේ කොහොමද, මේ වගේ සියලුම දේවල්. ඉතින් ඒ වගේම තමයි අපේ බණ්ඩාර මහත්මයා කිව්ව අර අපේ තියෙන ඇදහිලි විශ්වාස කියලා යන්ත්‍ර මන්ත්‍ර ඒ වගේ ජ්‍යොතිෂ ඒ වගේ බොහෝ දේවල්. දැන් අපේ යන්ත්‍ර ගැන ගත්තොත් අපිට වෙනමම තියෙනවා ඒ යන්ත්‍ර රත්නය ඒ වගේ කෘති. මං හිතන්නේ අපිට වැඩසටහනේදී ඉදිරියේදී සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් මේවා කියවන ළමයි ඇත්තටම මම නම් දන්නේ ඉන්නවද කියලා. ඒ කියන්නේ ගොඩාක් කලාතුරකින් තමයි ඒ වගේ දේවල් හොයන්නේ. ඒතර සත්ව සම්පත ගැන ගත්තොත් අපි වෘක්ෂලතා ගැන මෙතන කතා කරා. දැන් ගවරා අපි ගවර තැන්න වගේ අපේ ස්ථාන දින ගවරා අද අපිට හොයාගන්න බැරි සතේ ගවරා. ඉතින් ගවරා ගැන අපි කතා කරා. අපි දන්නවා ඔය අරිසෙන් අහුබුදු ශූරීන් වගේ අය ගවර පොරය කියලා මේ රාවණ රජතුමා සහ ගවරා අතර ඇති වුණු ඒ සටන පිළිබඳ ඉත අලංකාරවත් කෘති රචනා කරලා තියෙනවා. ඉතින් ඔය අරිසෙන් අහුබුදු ශූරීන් කියලා තියෙන මේක මනුගේ දිවයින කියලා. සිමන්දු ඵලේ සිමන්දු ප්‍රසිද්ධ මනුගේ දිවයින. ඉතින් ඉන්දියානුවන් කියලා තියෙන පර සමුද්‍ර. ඉතින් ඔය විදිහට අපි ගත්තෝති අපට පැහැදිලි වෙන දේ තමයි ඉතාම දීර්ඝ ඉතිහාසයක් අපේ ලංකාවේ තියෙනවා, අපේ හෙළයන්ට තියෙනවා. ඒ ඉතිහාසයත් සමග අපිට ආවේණික වෙච්ච අපේ සංගීතය, චිත්‍රකලාව, මූර්ති කැටයම්, ගෘහ නිර්මාණ මේ සියලුම දේ අපි අපේ දේවල් අපි බටහිර දේවල් ඉගෙන ගත්තට අපි ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි අපේ දේවල් ආරක්ෂා කරගෙන මතු පරපුරට ඒවා දායද කිරීම තුළින් තමයි මේ දේවල් අපිට දිගටම පවත්වාගෙන ගිහිලා තිරසර සංවර්ධනය කියන එක මේ රටට උදා කරන්න හැකියාවක් ලැබෙන්නේ. හොඳයි,
ඉතාම හොඳ පැහැදිලි කිරීමක් මම හිතන්නේ මේ විද්වතුන් තිදෙනාගෙන්ම ලැබුණා. අපි ටිකක් වැඩිපුර කතා කරපු හින්දා අපි යනවා විරාමයකට. විරාමෙන් පසුවත් කෙටි වෙලාවක් ඉතුරු වෙලා තියෙනවා රැඳී සිටින්න. වසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව අපට අමතක වගිය අපේ පරපුරේ ලේ උරුමේ සත්‍ය කතාව රාවණා. මේ සත්‍ය කතාව බොහොම කාලාන්තරයක් තිස්සේ වැඩසටහන් 150කට වැඩි ප්‍රමාණයක් කරගෙන ඉද්දී අපිට හමු වෙච්ච ඉතිහාසය පිළිබඳව සත්‍ය කතා කරන බොහොම සුවිශේෂ කෙනෙක්. ඉතින් කාලයකට පස්සේ වැඩසටහනට පැමිණියා. අපි අවසන් වටේ තුන්වන වටේ මුලින්ම අවස්ථාව දෙන්නේ නීතිඥ තාමරශී වික්‍රමනායක මහත්මියට. අවසාන වශයෙන් සමස්තයක් විදිහට සාරාංශගත කරලා යමක් කියන්න ඉතාම කෙටි වෙලාවක් තියෙනවා. ඔව්, දැන් අපේ තිලක් අන්දේගම මහත්මයා කතා කර අර දේව ජන කොටස ගැන, ඒ වගේ අපි ආරක්ෂා කරගත යුතු අය ඉන්නවා කියලා. ඉතින් ওই දේව ජන කොටස ගැන කතා කරොත් අපිට මුලින් වෙන්නේ හෙළ අසුර අධිරාජ්‍යයේ ඉන්ද්‍රජිත්ගේ, ඒ කියන්නේ රාවණ රජතුමාගේ කාලේ හිටපු ඉන්ද්‍රජිත්ගේ ගුරුවරයා අසුරාචාර්ය, එහෙම නැත්නම් අපි හඳුනන ශුක්‍රාචාර්යගේ දියණිය දේවයාණී රජිනිය හැටියට තමයි අපි අය හඳුන්වන්නේ. දේවයාණී රජිනියගෙන් පස්සේ අපිට එනවා මලිය දේව මහරහතන් වහන්සේ, ඒ කියන්නේ ස්වාමින් වහන්සේලා 69කට ස්ථාන 60කදී චචක සූත්‍රයේ දේශනා කරලා රහත්භාවයට පත් කරා කියලා ඔය ධර්ම ප්‍රදීපිකා වගේ කෘතිවල සඳහන් වෙනවා. ඒ දුටු ගැමුණු රජුරන්ගේ කාලේ හිටිය පුස්සදේව යෝධයා, වගේම දේව ප්‍රතිරාජ ඇමති. ඉතින් එහෙම බලද්දී ඔය දේව කියන ජන කොටස ඉතාමත් සුවිශේෂී කාර්යභාරයක් අපේ ලංකා ඉතිහාසයේ පුරාවටම සිදු කළා තියෙනවා. ඔබ බැලුවොත් ඔය කිත්සිරි මෙවන් විහාරයේ පොකුණු විට පන්සලේ ඔය සිව සහ දේව විසින් මේ පන්සලට කරපු පරිත්‍යාග පිළිබඳ විස්තර ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඔය දේව ජන කොටස ගැන කතා කරා වගේම තමයි අපේ ආදිවාසී ජන කොටස ගැන අපි කතා කරොත් ඔය ගොඩාක් රටවල් වල හෙරිටේජ් ඇක්ට්ස් කියලා වෙනම තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන ආදිවාසීන් ආරක්ෂා කිරීම සඳහා. දැන් උදාහරණයක් විදිහට ඔස්ට්‍රේලියාවේ ඇබොරිජීන් වරු, ඒ වගේම අප්‍රිකාවේ පිග්මිවරු ඉන්නවා, ඇමරිකාවේ රතු ඉන්දියන්වරු, ඒ වගේම අපේ ලංකාවේ ආදිවාසී ජනතාව ඉන්නවා. ඒතර ඔවුන්ටම ආරක්ෂා වෙච්ච ආදිවාසී භාෂාවක් තියෙනවා. ඔවුන් නෑයකුන් පිදීම වගේ ඔවුන්ටම ආවේනික වෙච්ච ඇදහිලි විශ්වාස තියෙනවා. ඉතින් ඔවුන්ගේ දැන් ගොඩාක් අය අපි ඔය ආදිවාසී ජනතාව වෙනුවෙන් ඔවුන්ට තියෙන නීතිමය ගැටලු සාකච්ඡා කරන්න වෙනමම අපි එක්තරා සම්මන්ත්‍රණයක් පැවැත්වුණා. එතනදී කියන්නේ ගොඩක් අය දැන් ආදිවාසී දරුවන්ටත් දාන්න මේ නම් වෙනස් කළ, දැන් අලුතින් නම් තමයි ගොඩක් අයට දාන්නේ කියලා. ඉතින් ටික ටික ඔවුනුත් ඒ සංස්කෘතියෙන් ගිලිහිලා දැන් අපේ මේ නාගරීකරණය වෙමින් පවතිනවා කියලා අපිට, ඒ කියන්නේ ඔවුන් කියපු දේ තමයි ගොඩක් ආදිවාසි නායකතුමාත් අපිත් එක්ක කිව්වේ. විශ්වකීර්ති වනස්පති උරුවර්ගේ වන්නිලා ඇත්තන මේ අවස්ථාවේදී සිහිපත් කරන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි අපි දරුවෝතින් අපේ පැරණි ඇදහිලි සහ විශ්වාස. දැන් ගොඩාක් අය කියනවා මේවා දැන් නූතන ලෝකයට මේවා ගැලපෙන්නේ නැහැ. දැන් අපි උදාහරණයක් විදියට ගත්තොත් අපි ශ්‍රීපාදස්ථානයට අධිගෘහිතව අපි සමන් දෙවියන්, අපි සමන් දෙවියන්ට පුද පූජා පවත්වනවා. එතකොට ওই මහියංගනේ පැත්තේ කියන්නේ ගොඩාක් අය මහිය මේ ශ්‍රී මේ සුමන සමන් දෙවියන්ගේ වැඩිමහල් සොහොයුරිය වෙච්ච ලොකු මෑණි මහ ලොකු මෑණියන් කියලා කියන්නේ ඒ වැඩිමහල් සොහොයුරියට ඔබට ওই ඡායාරූප කීප දැක ගන්න පුළුවන්. ඒ වගේ ලංකාවත් පුරා විවිධ ඇදහිලි විශ්වාස, කළු බණ්ඩාර දෙවියන්, ඒ වගේ දේවතාවලිය. ඉතින් මේ දේවල් ඇත්තටම අපි ක්‍රමක්‍රමයෙන් අපේ සමාජයෙන් ගිලිහී යන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් කෙසේ නමුත් අපි මම අවසාන වශයෙන් මේ වැඩසටහන අවසාන කරන්න කලින් මම කියන්න කැමති, දැන් අපිට අපේ කාලේ ඉන්න අයව හදන්න ගොඩක් අමාරුයි. අපිට තියෙන මේ මුතු කැට ටික තමයි අපේ ඉන්න දරුවෝ, අනාගත පරම්පරාව. අනාගත පරම්පරාව අපි තව අවුරුදු 30ක් 40ක් ඉදිරියට හිතුවොත් 2050 වර්ෂය 2020 දැන් අපි ඉන්නේ. එතකොට ඒ වෙනකොට අවුරුදු 30 40 වයසින් දැන් ඉන්න පොඩි දරුවෝ. එතකොට ඒගොල්ලන්ට පුළුවන් වේද මේ අපේ කම, අපේ උරුම, අපේ සංස්කෘතිය, අපේ භාෂාව, විශේෂයෙන් අපි දැන් ওই ඉංග්‍රීසි මාධ්‍යෙන් ගොඩාක් දරුවන් උගන්වනවා වෙන භාෂා වලින් උග. ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ, ඉංග්‍රීසි භාෂාවත් අපි දැනගන්න ඕනේ. එතකොට තමයි අපිට අපේ දේ ගැන උනත් වෙන පිටරටියන්ට කියන්න පුළුවන්. නමුත් අපි ඊට කලින් අපේ භාෂාව උගන්වනවා. දැන් කීයෙන් කී දෙනෙක්ටද පුළුවන් දැන් ABCD කියලා අපි ඉංග්‍රීසි අකරාදි පිළිව අපිට කියන්න පුළුවන් හෝඩිය, සිංහල හෝඩිය අපිට පිළිවෙලින් කියන්න පුළුවන්ද? අපි වැඩිහිටියෙක්ගෙන් අහන්න. අපි දන්න සීදත් සංගරාවේ අපිට තියෙන මිශ්‍ර සිංහල හෝඩිය, අමිශ්‍ර සිංහල හෝඩිය, ඔය විදිහට සිංහල හෝඩිය විවිධ විකාශනයන් තියෙනවා. දැන් අපිට තියෙන සිංහල හෝඩිය අපිට අනුපිළිවෙලින් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා.
ඒතර සිංහල කතා කිරීම කියන එක ලැජ්ජාවක් විදිහට තමයි ගොඩක් අය සිංහල වරද්දමින් කතා කරන එක හොඳයි සිංහල හොඳින් කතා කරන එක ලැජ්ජාවට කරුණාන්තර. ඇයි අපි මේ අපේ ජාතිය ආපස්සට අපි චීනයට ගියෝ චීන මිනිස්සු කතා කරන චීන භාෂාවයි ප්‍රංශයට ගියොත් ඉංග්‍රීසි නෑ මේ ප්‍රංශ ජාතියකද ප්‍රංශ භාෂාවයි. එහෙනම් ඇයි අපිට අපේ මේ හෙළ භාෂාව ආරක්ෂා කරගන්න බැරි? එහෙනම් අපි හෙළ භාෂාව අපේ දරුවන්ට හොඳින් අපේ කම මේ සියලුම දේ උගන්වන්නට ඕනේ. එතකොට තමයි ජාතියක් විදිහට අපිට නැගී සිටින්නට පුළුවන්කම ලැබෙන්නේ. හොඳයි අපි ඒ බොහොම සුවිශේෂ පැහැදිලි කිරීමත් එක්ක අපේ ජ්‍යොතිෂ විද්‍යා විභූෂණ ගුප්ත විද්‍යාචාර්ය ප්‍රවීණ ජ්‍යොතිර්වේදී බණ්ඩාර මහත්මයාට යොමු වෙනවා. බොහෝ දේවල් අපි සාකච්ඡා කරා, අපි වෙන වෙනම සාකච්ඡා කළා, එක්ව සියලු දෙනාගේ දායකත්වය ලබා දීලා සාකච්ඡා කළා. අවසාන වශයෙන් කියන්න තියෙන කාරණාව මේ උරුමය පිළිබඳවයි අපි කතා කළේ. ඔව් ඇත්තරම දැන් ළමයි ළමයින්ගෙන් තමයි අපිට මේක අර කිව්වාගේ පටන් ගන්න තියෙන්නේ, ආරම්භ කරන්න තියෙන්නේ ළමයින්ගෙන්. මොකද ළමා මනසර තමයි මේක විකාශනය කරොත් තමයි එයාලට මේ කැමැත්තක් හොයාගෙන යයි මේ කැමැත්තක් හදන්නේ. මේක ඇත්තරම දැන් රාවණ කියන වැඩසටහන එක දවසක් බැලුවම ඒක ඒකට ඇබ්බැහිවීමක් වෙනවා. ඒ ඇබ්බැහිවීමක් වෙන්න හේතුව තමයි ඒ තමන්ට දැනෙනවා තමන්ගේ කියලා. ඒ නිසානේ ගොඩක් අය කියන්නේ මේ මම මෙතන හිටියා වගේ මේ අපේ දේ අපේ අපි මේ රකින්න ඕනේ කියලා දැන එන්නේ. ඒතර මෙවැනි වැඩසටහන් තුලින් හරි කමන්නේ මේ දැනුම සම්ප්‍රේෂණය වෙන්න ඕනේ ළමයින්ට. අපි අපිට හදනවා නම් දැන් මනිතට තමයි යෝජනා කරනවා ඒ කාටුන් වගේ දේවල් හදනවා නම් අපේ මේ රජවරුන්ගේ දාලා කාටුන් ටික හදන්න. මේ අලුත් යෝජනාවක් ඇත්තටම අලුතෙන් හිතන්න අපිට එදිනෙදා ඔය ඉස්කෝල නිවාඩු කාලේ ළමයින්ට බලන්න දෙන කාටුන් වල පරාක්‍රම රජුගේ වික්‍රම වගේ මොනවා හරි අපි දකින්නේ රාම ක්‍රිෂ්ණා වීරවරයෝ කරලානේ අපි දකින්නේ. ඉතින් අපේ දේවල් වලට පොඩි නිර්මාණ හදන්න. ඉතින් ඒවත් එක්තරා විදිහක යෝජනාවක් කරනවා. අනිත් පැත්තෙන් තමයි මම හැමතිස්සෙම කියන්නේ ඔබට මේ හැම දෙයකටම ඔබ සංයමයකට පත් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔබ මානසිකව ආධ්‍යාත්මිකව කායිකව සහ මානසික කියන මේ දෙක හරියට සම්පූර්ණ කරගත්තොත් ඒක ආධ්‍යාත්මික තුලෙන් අපි ඒක වඩා වර්ධනය කරගත්තොත් අපිට මේ දේවල් ගැඹුරින් දකින්න පුළුවන්, ගැඹුරින් හොයන්න පුළුවන්. ඇතරම භාෂා ගැන ගත්තොත් දැන් අපේ සමහරක් යන්ත්‍ර මන්ත්‍ර සාහිත්‍ය කාල බෝරවලදී තියෙන සමහරක් භාෂා සමහරක් කියවන්න බෑ, පොස්කොල කියවන්න බෑ ගොඩක් දෙනෙකුට. අඩුම තරමේ සාමාන්‍යයෙන් ගාථා පොතක්වත් කියවන්න බෑ. මොන තරම් අධ්‍යාපන රටාවේ ඉහළට ගියත් අපි එතන නැහැ. සමහරක් අපි අං අක් කියන ඔය භාෂා විලාසය දැන් තියෙන නමක් කියනක නමක් නමේ සමහරක් නමක් කියන එක දන්නේ නැහැ. නම හයන්න බින්දු දෙක එන්න ඕනේ. සමහරකට අල්කායන දාන ගොඩක් අය මන්ත්‍ර ශාස්ත්‍රයේ ලියන්නේ නමක් කියනක අල්කායන දාලා අල්කායන වැරදි. නමක් කියවම කයන්නයි බින්දු දෙකයි එන්නේ නමක්. හරි ඒ ස්වාහක්. හරි මේ දේවල් මං හිතන්නේ පොඩි කාලේඳලා මේ අක්ෂර විද්‍යාවත් එක්ක දැනුම ප්‍රන්ත්‍රේ ළමයිට දීලා ඒ තුලින් ළමයිම හදන පංගිඳකින් ලියන්න දන්නේ නැහැ. ගොඩක් අද ඇත්තටම යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයේ සාන්තිකරම වල තියෙන යන්ත්‍ර අඳිනේවා ඔක්කොම මැෂින් එකේ ගහපුවා තියෙන්නේ. මැෂින් එකට කොහෙද එහෙම දෙයක් කරන්න පුළුවන්කම තියෙන්නේ? මං කියන්නේ පහසු වෙන්න ඇති. නමුත් මේ අපි අතින් අල්ලනවා, ඇහැ දකින්නවා, මන්ත්‍රය කියවනවා, ඊට පස්සේ මේකට පංගිඳ වෙනම සුවිශී හදනවා, මේක රත්තරන් තුල දාලා පංගිඳ හදනවා, මේ සුදු යකඩේ හදනවා, ඊළඟට යකඩෙන් හදනවා, ඊට අමතරව ඔකට අපි වෙන විදියට කරනවා. අපි මතුරද්දී අපි ගම්බිරිසට මාලේ ගන්නවා විවිධ හේතු නිසා. හා රුද්‍රාෂ්ට මාලේ ගන්නවා, ඊට පස්සේ තුල්සි මාලේ ගන්නවා. මේ හේතු තියෙනවා මේ දේවල් කරන්න. ඒතර මේ දේවල් වලින් තමයි ඒ ජනිත වෙන්නේ, මේ බලය දොවණි වෙන්නේ, මේක ශක්තිය හැදෙන්නේ. එක එක දැන් මෙතුමා කිව්වා අපේ කන්දගම් මහත්මයා කිව්වා දුම්මල වර්ග. ඒ දුම්මල වල තියෙන සුවිශේෂී ස්වභාවයේ අවබෝධය නැති වුණොත් ඒ දුම්මල ජීවම ගන්න බෑ. දුම්මල ජීවම ගන්න බෑ. අපේ ප්‍රාණයක් අපේ ශරීරයට දිෂ්ටියක් ශක්තියක් ගන්න දුම්මල අවශ්‍යයි. දුම්මල ගෙදරට අපි නිතර අල්ලන්නේ නැහැ. ඒ හේතු තියෙනවා. ඒ දන්නේ ඇයි කියලා. අපි දුම්මල ගහන්න දුම්මල දෝෂ දුරු කරන්න විතරයි භාවිතා කරන්නේ. හල් දුම්මල පාවිච්චි කරනවා ඒ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයේ ජීවමට. හරි එතකොට අපි සාම්බ්‍රාණි පාවිච්චි කරනවා ගෙදර දුම් අල්ලන්නේ. හරි ඉතින් මේ ඇයි මේ හේතු? මේ දේවල් මේ මිනිස්සු ජන විඥානය එදා අතීතයේ මිනිස්සු දැනගත්ත දේවල් තේරුම් ගන්න ඕනේ. අඟුරු කෑල්ල වතුරට මේ ලිඳට දාලා මල්ටික දාලා අපි කතා කරලා මේක පිරිසුදු කරපු මේ මහා දැනුමක් තියෙන ඥාන සම්පන්න මිනිසු කොටසක් අපිට මේ ඉන්නේ. හැබැයි ඒවා වියකෙන්න නොදී රැකගන්න තමයි මේ අපි උත්සාහ ගන්න නිසා මම කියන අවසානතාවට මේ උරුමය රැකගන්න නම් ඔබ දැනුවත් වෙන්න, ඔබ හොයන්න, ඔබ ප්‍රායෝගිකව මිනිස්සෙක් බවට පත් වෙන්න, ප්‍රායෝගිකව පුහුණු කරන්න, ඔබව පුහුණු කරගන්න. ඔබ අනිත් අය පුහුණු කරනවට වඩා මම හිතනවා ඔබ පුහුණු කරගත්තොත්, ඔබේ පුහුණු කරන හොඳ මනසක් හදාගත්තොත්, ඒ මනස ඒකාත්ම කරගන්න පුළුවන් ආධ්‍යාත්මික බවක් හදාගත්තොත්, ඒ කියන්නේ ඔබ
භාවනා කරන්න අධ්‍යාත්මිකව වැඩ කටයුතු කරන්න ඒවත් එක කටයුතු කරොත් අපිට මන් දකින්න මේ විශ්වයේ ගවේෂණය කරන්න ඔබට පහසුයි ඒ පහසුතාවයේ තුලින් ඔබට පුළුවන් ඔබේ උරුමය රකින්න සහ ඔබේ උරුමය සොයාගෙන යන්න වන්නර් මහත්මයාගේ ඒ අදහසත් එක්ක වැඩසටහනේ අවසානම කොටසට ඇවිල්ලා තියෙන්නේ තිලක්කන්තේගම මහත්මයාට හතරම දුක හිතෙනවා අපි අපේ වැඩේ කරනවද කියලා අපේ වැඩේ කරන්න උරුමයක් තියන අය ඉන්නෝ ඒ උරුමයක් තියන අයට තනතුරු තියෙනවා අධ්‍යක්ෂය අධ්‍යක්ෂකවරු අධ්‍යක්ෂය ඔවුන්ට උරුමයක් තියෙනවා ඔවුන්ට තියෙනවා මේක රැකගැනීමේ අයිතිය අඩවි වන නිලධාරී ඔවුන්ට තියෙනවා උරුමයක් මේක රැකගන්න අඩවියක් තියෙන යක්කුන්ට මේ යක්කු දෙකොටසම මේක කරන්න නැති බව මගේ අතටම අහුවෙලා තියෙනවා अडविय तीन कलवर कपिल यनवा उसावियट अन्न लीट के भीतर गेनाप वाहन अन्न मे अदि अक्सो अदि अक्स जनरा मुनोद खराने को मेरटे पालकया मे मंगना को मेरटे पालकया निधिद एहमत नत्ना ओहुवटे इन्न ओहुट उपदेश दिनाट मे 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 मेक तेरे ගෝනු 7-8 දිනක් මැරෙනවා ඔප්පු කරන්න පුළුවන් සාක්කිය තුව කෝ මේ අඩවි වන නිලධාරියා කෝ මේ අධ්‍යක්ෂයා මම වනජීවීන් අරසා කිරීමේ කමිටුවේ 8 වෙනි සමාජිකයා ලංකාවේ දැන් හිට තියෙන මට සාකච්ඡාව තියෙන්නේ මේ සාකච්ඡාව මට තියෙන්නේ මේ සාකච්ඡාව මේ සාකච්ඡාවේ මම කතා කරනවා ශ්‍රීලවා ඉන්නේ අපිට විතරයි ශ්‍රී ලංකාවට විතරයි ශ්‍රීලවා ඕ ශ්‍රීලවා ශ්‍රී ලංකාවට ආවේ නිකයි වඳුරු හැමතැනම රටකම ඉන්නවා ශ්‍රීලවා ඉන්නේ එකයි මේ ශ්‍රීලවා අපිට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද හොයන්න තියෙන එතන මේක නිට්ටයවට කරපු දෙයක්ද මේගොල්ලෝ ශ්‍රීලවට කරන්න යන්නේ නිට්ටව ලෝකේ නැහැ වග කියන්න ඕනේ අපි අපි වග කියන්න ඕනේ ඒකද ශ්‍රීලවටත් ඒකමද කරන්න හදන්නේ එයා වන්දීකරණය කරන්න හදන්නේ मुखद दिन अपी आई थी तो मिनसु वंदी करने कर अनिपत्र अन्न मेरटे वन वनातर अपे गायकोलंगे सत्तु अपे एक अपे उरुम मे उरुम रेकगनी सदह अभी जीवतुम यक्ष गोत्रिको वनातर उरुम की यक्ष गोत्र वनांतर अरस ये यक्ष अंगे नायक तम अदि अक्षयो अदि अक्षयो अदि अक्षयो तम ये संध कडूगनी मंध तमंगे परपुर रेकगनी मंध बलय देना अय कुहुम आयदे के बलंड अदि अक्षयो एक्का उंट उगंडला मे हटं कलाव मेक रेकगनी मंध ये संध सुधुमती बलला खाताव अंट अंतम खाताव मे मे संध इतना खंडा हदला ओंगे एहम दक्षकांती ना इन बनता मई असी कदल क्रीडाव कर एक पृथ्वी अलय तेरूंगल अलयट पार दे अलय विनस्कर पार दे पुलवांग अय कड़वे इनोद बलंड तमाय ඒ කෙසල් ගහ හිටෝලා එතන අසිපත හසුරවන්න දෙන්නේ කෙහෙල් ගහ පෙති ගන්න. කෙහෙල් ගහ කෙලින්ම කැපුවොත් කැපෙන්නේ අපි පෘථුවිය ආනියතේට ඇලවෙලා පහර දෙන හින්දා. ඒකද ගැල්පෙලා කේකම් කැපුම් හැදේ කියන්නේ ඇලේ කෙහෙල් ගහ බිම වැටෙනවා. නමුත් 180ට කැපුවොත් අංශක 180ට කෙහෙල් ගහ පෙට හිටිනවා. ඒ සඳහා කඳ තුන් පොලකින් නමන් ඩොල සිරුර. සිරුර තුන් පොලකින් නැමුවොත් 180ට කපා ගන්න පුළුවන්. ඒ පුහුණුව මේ කාන්තාවට තියෙනවා. मे खावट एक खाताव थी लसिक क्रीडा कर लें ऐ पहार दुनोत एक असुवट ऐतने पिनूंगा मे उड़ट यांडोने उड़द कपागन पेतिगागन पेतिगागन यांडोन केल गा पेतिगागन पेतिगागन बीमट बेसो केल गा वेटन खाली ऐ बडुआ बडुआ की गौरव नाम असी कदल क्रीडा हरियट से पुलवांग विधियट इगन गांत मे अपे उम्या कौर कथा कर තන් තංගුල තියෙනවා ගුරුලාඩි තන් තංගුල තියෙනවා අංගම් පොර තන් තංගුල තියෙනවා අපේ සටන් කලාපය හිරු පරපුරවල් හිටියා මරු වල්ලිය සුදලිය කොමේ ගොල්ලන් නද මේ උරුමයන් වෙනුවෙන් පෙනී හිටින එක තමයි මම හිතන්නේ රාවණ වෙනුවෙන් කතා කරන අපිට තියෙන ලොකුම රාජකාරිය අපි උමත්ම ස්තුතිවන්ත වෙනවා පරිසර ගවේෂක ඉතිහාස ගවේෂක තිලක්
කන්දේගම මහත්මයාට නිදුක් නිරෝගී චිර ජීවනයේ වේවා ආයුෂ බොහෝ වේවා කියලා දැන් ටිකක් රැබෝ වෙලා හින්දා ජ්‍යොතිෂ විද්‍යා විභූෂණ ගුප්ත විද්‍යාචාර්ය ගුප්ත විද්‍යා ශිරෝමණි ජ්‍යොතිෂ රත්න දේශමාන්‍ය ප්‍රවීණ ජ්‍යොතිර්වේදී එම් බණ්ඩාර මහත්මයාට නිදුක් නිරෝගී චිර ජීවනයේ වේවා ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බොහොම කාලෙකින් වැඩසටහන් විශාල ආලෝකයක් රැගෙන පැමිණි ඉතිහාසය පිළිබඳව පුංචි සංදී ඉඳලා ගවේෂණ කරමින් වැඩසටහනේ ප්‍රේක්ෂිකාවක් විදිහට ඉඳලා ඊට පස්සේ සම්පත්දායකාවක් විදිහට මේ වැඩසටහනේ අසුන් ගැනීම බොහොම විශේෂයි කාලයකට පස්සේ නීතිඥ තාමරශි වික්‍රමනායක මහත්මයාට නිදුක් නිරෝගී චිර ජීවනයේ වේවා ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මට මතක් වෙනවා 1996 පාසලේ සිංහල සාහිත්‍ය දිනේ ආරම්භක නිවේදනය කියවන්න මගේ කාර්යපරිම ගුරුතුමිය ලියලා දුන්න වැකි පෙළක් හෙළබස වියකෙමින් පරබස රජ කරන්නා වූ මෙවන් සමයක හෙළයන්සේ නැගී සිටින්නට හෙළයන්සේ හඬ නගන්නට අපි සූදානම් කියලා එදා ලියලා දුන්නා හෙළයන්සේ හිතන්න හෙළයන්සේ නැගී සිටින්න සමස්ත මේ රටේ ජීවත් වෙන සියලු දෙනාට ශක්තිය ධෛර්යය නුවණැස පෑදේවා කියන ආශිර්වාදයේ කරමින් මේ ප්‍රාර්ථනාව සිත්ති දරාගෙන අපි සමුගෙන යනවා සෝදායක රාත්‍රිය ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.